ප්‍රශ්නය 29 උත්තරය ශ්‍රී ලංකා නිකෝන් ප්‍රස් මීන් ලියන ආරච්චි අපි හීන විනිවිද ප්‍රයපදේක සිල්දුනාම් සාදරයෙන් පිළිගන්නා වෙනද වගේම අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට මර්ඩර් මිස්ටරි කියන වචනයට පවා අපේ සිනමැක්සර්ස්ලා දැන් ගොඩක් කැමතියි කියලා අපි හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ෆිල්ම් එකේ අවසාන විනාඩිය වෙනකම්ම ඝාතකයා කවුද කියලා හිතාගන්න බැරිව දෝරේ ගාලන කුතුහලෙන් බලන්න පුළුවන්. ඒ වගේම සත්‍ය සිදුවීම් ඔස්සේ නිර්මාණය කරලා තියෙන අතිසුපිරිම ගණේ මර්ඩර් මිස්ටරි. ඒ කියන්නේ මිනි මෙරුමක් එක්ක හැංගුණ ලොකු අභිරහසක් තියෙන සුපිරිම ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මොනවාද කියලා කියන්න කලින් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඒක තමයි ඔයාලා අහලා තියෙනවද DNA පවා සමාන සර්වසම නියුණු ගැන. මම प्रश्न कहुए සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යද්දී එක සාක්ෂියක් නිසා පොලිසියට තේරෙනවා අනිවාර්යෙන් මේ ඝාතනය කරලා තියෙන්නේ අර එලිල් සහ නවීන් කියන සර්වසම නියුණු දෙන්නගෙන් එක්කෙනෙක් කියලා. පොලිසිය ඒ විදිහට හොයාගත්ත සාක්ෂිය මොකක්ද කියලා ෆිල්ම් එක බලාගෙන ඉඳුවාට තේරෙයි. කොහොම නමුත් ඔන්න මේ සර්වසම නියුණු දෙන්නගෙන් එක්කෙනෙක් තමයි අනිවාර්යෙන් මේ ඝාතනය කරලා තියෙන්නේ කියලා සාක්ෂියක් හොයාගත්තට එතනින් පස්සේ තමයි පොලිසියට ලොකුම ප්‍රශ්නේ එන්නේ. ඇත්තටම ඝාතකයා නවීන්ද එලිල්ද? පොලිස් විමර්ශන පවා උඩුයටිකුරු කරවන ඔන්න ඔය සෑහෙන ධර්ම ප්‍රශ්නෙන් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. විශ්වාස කරන්න පටන්ගත් විනාඩි ඉඳම thrill එකෙන් වගේම අවසානයේ තියා ඊළඟ මොහොතේවත් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිව කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2019 ආපු තඩම් කියන තමිල් ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට IMDb 8.1 කගයක් ලැබිලා තියෙනවා. ආරාධනා කරනවා සිනමැක්සස්ලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩි දෙක බලන්න එන්න කියලා. වීඩියෝ දාන්න කලින් පුංචිම පුංචි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඒක තමයි දැන් Inside Cinemax කියන්නේ නිකම්ම YouTube channel එකක් විතරක්ම නෙවෙයි. ඔයාලා හැමදාමත් හවසට සුපිරිම ෆිල්ම්ස් බලන්න එන ෆිල්ම් හෝල් එකක් වගේනේ. නමුත් මේ Inside Cinemax ෆිල්ම් හෝල් එකෙන් ෆිල්ම් බලන්න එන කිසිම ගෙන අපි සල්ලි ගන්නෙ නැහැ. කැමති කෙනෙක්ට විතරක් අපිට කරන උදව්වක් විදියට ලයිෆ් ටයිම් ටිකට් ටැග් ගන්න පුළුවන්. ඒත් ඒකටත් අපි සල්ලි ගන්නෙ නැහැ. ලයිෆ් ටයිම් ටිකට් එක විදියට අපි හැඳින්නුවේ ඔය පහලින් තියෙන subscribe button එක. මම දන්නවා ගොඩක් අය YouTube එකේ videos බැලුවත් ඒ channel subscribe කරන්නේ නැහැ. video එකට අමතරව ඒ channel එකෙත් වටිනාකමක් තියෙනවා නම් විතරයි ඒ channel එක ගොඩක් අය subscribe කරන්නේ. ඉතින් අපි වගකීමෙන් කියනවා අපේ Inside Cinemax YouTube channel එක subscribe කරාට ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද කියවීමට එහා ගිය සුපිරිම explanation අත්දැකීමක් ඔයාලට Inside Cinemax YouTube channel එක හරහා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර කාලයක් තිස්සේ අපේ videos බැලුවත් තවමත් අපිව subscribe කරන්න මගහැරනා ඉන්නවනම් ඔන්න පහලින් subscribe button එක පේන්න තියෙනවා. කැමති නම් අපේ channel එක subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා හැමෝටම ආදරෙන් මේ වෙලාවේදී මතක් කරනවා. එහෙනම් දැන් බලමු අපි යකඩ උලකින් බෙල්ලට ඇනලා අමුඅමුවේ ඝාතනයට ලක් වුණ ඒ තරුණ පිරිමි කෙනා කවුද? ඒ තරුණ පිරිමි කෙනාට නවීන් සහ එලිල් කියන ඒ සර්වසම නියුණු දෙන්න එක්ක තියෙන්නේ මොනවාගේ සම්බන්ධයක්ද? අනිවාර්යෙන් ඒ ඝාතනයට සර්වසම නියුණු දෙන්න අතරින් එක්කෙනෙක් සම්බන්ධයි කියලා පොලිසියට හම්බ වුණ ඒ වැදගත් සාක්ෂිය මොකක්ද? අවසානයේදී හරි පොලිසියට මේ සර්වසම නියුණු දෙන්න අතරින් ඇත්තම ඝාතකයා වගේම ඝාතනයට හේතු හොයාගන්න හැකියාවක් ලැබෙයිද? අපි යමු වීඩියෝ එකට. ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ මේ ෆිල්ම් එකේ ඉන්න ප්‍රධාන චරිත දෙකෙන් පළවෙනි කෙනා ඒ කෙනාගේ නම තමයි එලිල්. එලිල් කියන්නේ සර්වසම නියුණු දෙන්නෙක්ගෙන් ඉන්න වැඩිමහල් සහෝදරයා. ඒ කියන්නේ අයියා. ඒ වගේම එලිල් කියන්නේ සිවිල් ඉංජිනේර කෙනෙක්. එලිල්ගේ ඔෆිස් එක තියෙන්නේ මෙන්න මේ බිල්ඩින් එකේ උඩම තට්ටුවේ. ලිෆ්ට් එකෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ ලිෆ්ට් එකේම වැරට යන දීපිකා කියලා ගැහැණු ළමයෙක් දිහා එලිල් හැමදාම බලනවා. ඒ දීපිකා නම් එලිල් දිහා බලන්නේවත් නැහැ. අනිත් අය බැහැලා ගියාට පස්සේ එකම එක තට්ටුවක් විතරක් ලිෆ්ට් එකෙන් යන්න මේ දෙන්නා ලිෆ්ට් එක ඇතුලේ තනි වෙනවා. අන්න ඒ වෙලාවෙදිත් එලිල් දීපිකා එක්ක කතා කරන උත්සාහ කරනවා. ඒ දීපිකා මේ වෙලාවෙදිත් කරන්නේ එලිල්ව මග හරින එක. ඉතින් මේ විදිහට කාලයක් ගත වෙනවා. බැරිමතන ඊට පස්සේ එලිල් එයා සහ දීපිකා ලිෆ්ට් එකේ තනි වෙන ඒ තත්පර කිහිපයේදී කෙලින්ම දීපිකාගෙන් අහනවා ඔයා මාත් එක්ක කෝෆි එකක් බොන්න යන්න එනවද කියලා. ඒකට දීපිකා එකපාරම කැමති නැහැ කියලා කියන්නේ නැහැ. දීපිකා එලිල්ට කියනවා ඔයා ප්‍රශ්නය අහපු විදිය වැරදි. ඒක නිසා ප්‍රශ්නය හරියට අහන්න කියලා. දීපිකා ඒකෙන් අදහස් කළේ මොකක්ද කියලා එලිල්ට හිතා ගන්නවත් බෑ. ඒත් එලිල් තමන්ගේ උත්සාහය අත්හරින්නෙත් නැහැ. ඒ ප්‍රශ්නයම විවිධ විදියට දීපිකාගෙන් අහනවා. එලිල් ගිහින් දීපිකාගෙන් අහනවා එහෙනම් ඔයා මාව කෝෆි එකක් බොන්න එක්කරගෙන යනවද? අපි දෙන්නම කෝෆි එකක් බොන්න යමුද කියලා. නමුත් මේ මොන ආකාරයෙන් ඇහුවත් දීපිකා දිගටම කියන්නේ ඒ ප්‍රශ්නේ වැරදි කියලා. ඊට පස්සේ එලිල් දවස් ගාණක් තිස්සේ මේ ප්‍රශ්නය ගැන කල්පනා කරනවා. ඊට පස්සේ එලිල්ට තේරෙනවා එයා අතින් වෙලා තියෙන ඒ අත්වැරද්ද මොකක්ද කියලා. ඔනිට පස්සවල පෙන්නනවා පහුනිද එලිල් ගිහින් දීපිකාගෙන් අහනවා අපි එහෙනම් උණුම උණු තේකක් බොන්න යමුද කියලා. මෙන්න මේ වෙලාවදී නම් දීපිකා එලිල් කියපු ඒ දෙයට කැමති වෙනවා. ඒකට හේතුව තමයි දීපිකා කෝෆි බොන්න කැමති නැහැ. එයා කැමති තේ බොන්න. ඒක නිසා තමයි මෙච්චර කාලයක් තිස්සේ දීපිකා එලිල්ට කියලා
प्रधान चारितमे विश्वास लक्षण
සල්ලිවලින් කොටසක් නවීන්ට දීලා තියෙනවා. නමුත් නවීන් කියන්නේ සූදුවට ඇබ්බැහි වුණ කෙනෙක්. සූදුව නිසාම ඒ සල්ලි පැරදිලා තියෙනවා. අන්න ඒක නිසා මේ ප්‍රශ්නේ වගකීමක් දැන් නවීන්ටත් ගන්න සිද්ධ වෙනවා. කොහොම නමුත් ඊට පස්සේ නවීන් බිල්ලුට කියනවා අපි එහෙනම් ආපහු ATM machine එකකට වැඩේ දෙමුද කියලා. නමුත් ලක්ෂ 9ක මුදලක් එක ATM machine එකකින් මේ අයට හොයන්න බෑ. සතියක් ඇතුළත ATM machine කිහිපයකටම මේ අයට වැඩේ දෙන්නත් බැහැනේ. අන්න ඒක නිසා නවීන්ටත් දැන් හිතා ගන්න බෑ මේ ණය මුදල සහ පොලි මුදල වීරන්ට ගෙවන්නේ කොහොමද කියලා. ඔනිට පස්සෙ අපිට පේනවා පහවෙනිද වෙන සිද්ධියක්. ඒක තමයි ෆෝන් කඩේක වැඩ කරන අහිංසක ගැහැණු ළමෙක් ඉන්නවා කාව්‍ය කියලා. කාව්‍ය මේ වෙලාවේදී දකින්න නවීන්ව. ඊට පස්සේ කාව්‍ය ඉක්මනින් මැවිලා නවීන් එක කතා කරනවා. ඒත් නවීන් නම් දන්නේ නැහැ කාව්‍ය කියන්නේ කවුද කියලා. ඉතින් මේ විදිහට කාව්‍ය ඇවිල්ලා නවීන් එක කතා කරන්න ලොකු හේතුවක් තියෙනවා. ඒක තමයි ඔයාලට මතක ඇති නවීන් සහ බිල්ලු එක්ක එකතුලා වංචාකාර වැඩ කරන ලක්ෂ්මි කියලා ගැහැණු කෙනෙක් ඉන්නවනේ. ලක්ෂ්මි කාව්‍යව සම්පූර්ණයෙන් රවට්ටලා තියෙනවා. නවීන් කියන්නේ එයාගේ පුතා. නවීන් කියන්නේ පයිලට් කෙනෙක්. පුතාට කසාද බඳින්න කෙනෙක් හොයනවා කියලා ලක්ෂ්මි ඒ හැම දෙයක්ම කාව්‍යට කියලා තියෙන්නේ. නවීන්ගේ ෆොටෝ එකකුත් පෙන්නලා. ඒ හැම දෙයක්ම බොරු වුණාට කාව්‍ය ඔක්කොම ඇත්ත කියලා විශ්වාස කරනවා. අන්න ඒක නිසාම කාව්‍ය මේ වෙද්දි නවීන්ගේ ෆොටෝ එක දැකපු නිසා නවීන්ට දැන් ගොඩක් ආදරෙත් කරනවා. කාව්‍ය ඇවිල්ලා නවීන් එක කතා කළාට පස්සේ තමයි නවීන්ට මේ හැම දෙයක්ම තේරෙන්නේ. ඉතින් ඇත්තටම ලක්ෂ්මි මේ දේවල් කරලා තියෙන්නේ නවීන්ටත් හොරෙන්. ඒ වගේම ලක්ෂ්මි කාව්‍යට කියලා තියෙනවා එයා මේ වෙද්දි අසනීපෙන් ඉන්නේ. පුතා ළඟ සල්ලි තිබුණා. සල්ලි ඉල්ලලා එයාට කරදර කරන්න බෑ. ඒක නිසා ඔයාගේ ළඟ තියෙනවා නම් ලක්ෂයක මුදලක් එයාට දෙන්න කියලා. කාව්‍ය කියන්නේ ෆෝන් කඩේක වැඩ කරන අහිංසක ගැහැණු ළමෙක් වුණාට කාව්‍ය එකතු කරගෙන තියාගෙන හිටපු ඒ ලක්ෂයක මුදලත් මේ වෙද්දි කාව්‍ය නවීන්ට දෙන්න උත්සාහ කරනවා. ඒත් නවීන් මේ සල්ලි එකපාරටම ගන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේ සල්ලි ටික අරගෙන යන්න ලක්ෂ්මි මෙතනට එනවා. ලක්ෂ්මි මේ වෙලාවේදී තමයි දැනගන්නේ එයා කියපු හැම බොරුවක්ම මේ වෙදි මාට් වෙලා කියලා. ඒත් නවීන්ට විතරයි ඒක තේරලා තියෙන්නේ. නවීන් ඒ කිසිම දෙයක් ගැන කාව්‍යට කියන්න යන්නේ නැහැ. ඒ වගේම නවීන් කාව්‍යගෙන් මේ සල්ලි ගන්නේ නැහැ. කාව්‍යට කියනවා දැන් ඔයාගේ සල්ලි ඕන වෙන්නේ නැහැ. මං දැන් ආවනේ. මට පුළුවන් අම්මගෙන බලා ගන්න කියලා. කොහොනත් ඊට පස්සේ කාව්‍ය මෙතන පිටත් වෙලා යනවා. නවීන් ඊට පස්සේ ලක්ෂ්මිට හොඳටම බනින්න පටන් ගන්නවා. මේ වගේ අහිංසක ගැහැණු ළමයින් රවට්ටලා සල්ලි කඩා ගන්න උත්සාහ කරන්න එපා. සල්ලි තියෙන අයගෙන් විතරක් සල්ලි ගත්තට කමක් නැහැ කියලා. ඔනිට පස්සෙ අපිට පෙන්නන්නේ නවීන්ගේ අයියා. ඒ කියන්නේ එලිල්. එලිල් මේ වෙලාවේදී කතා කර කර ඉන්නවා දීපිකා එක්ක. දීපිකා ඔන්න යාළුවන් එක්ක ට්‍රිප් එකක් යන්න හදන්නේ පොන්ඩිචේරි වලට. දීපිකා එලිල්ව අවසන් නොවන නිසා එයාට කියනවා ඒ ට්‍රිප් එක යන එකම ගැහැණු ළමයා මම විතරයි. අනිත් ඔක්කොම පිරිමි ළමයින්. ඒ අතර කොලෙජ් කාලේ ඉඳන්ම මම පිටිපස්සෙන් එන තරුණ පිරිමි ළමයෙකුත් ඉන්නවා. මං ට්‍රිප් එක ගියාට කමක් නැද්ද කියලා. දීපිකා තමන්ව අවසන් උත්සාහ කරනවා කියලා එලිල්ට තේරෙනවා. අන්න ඒක නිසා එලිල් මේක ඒ තරම් ගණන් ගන්නේ නැහැ වගේ දීපිකා ඉස්සරහා රඟපානවා. ඒ විතරක් නෙවෙයි එලිල් දීපිකාට කිස් එකක් දීලා එයාට කියනවා ට්‍රිප් එක ගිහින් එනකන් ඔයා කාගේද කියන එක හොඳින් මතකේ තියාගන්න කියලා. ඔනිට පස්සෙ අපිට පේනවා පහවෙනිදා කෝච්චෙන් දීපිකා පිටත් වෙලා යන්න හදන්නේ. එලිල් එනවා දීපිකාත් එක්ක කතා කරන්න. ඉතින් ඇත්තටම මේක දවස් 20ක ට්‍රිප් එකක්. ඒ කියන්නේ එලිල්ට දවස් 20ක් යනකන් දීපිකාව බලන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒක නිසා එලිල් දැන් සෑහෙන දුකෙන් ඉන්නේ. ඔනිට පස්සෙ අපිට ආපහු පෙන්නන්නේ අර ෆෝන් කඩේ වැඩ කරන අහිංසක ගැහැණු ළමයා. ඒ කියන්නේ කාව්‍ය. කාව්‍ය මේ වෙලාවේ දකින්න ඔන්න ලක්ෂ්මි සිගරට් එකක් බොන ගමන් නවීන් එක කතා බහ කර කර ඉන්නවා කියලා. මේක දැකපු වහාම කාව්‍යට තේරුම් යනවා සම්පූර්ණ ලක්ෂ්මි කියලා තියෙන්නේ බොරු. නවීන් කියන්නේ ලක්ෂ්මිගේ පුතත් නෙවෙයි. ලක්ෂ්මි සල්ලි බලාපොරොත්තුෙන් තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ කියලා. නවීන්ව කසාද බැඳලා එයත් එක්ක ඉස්සරහට ගොඩක් සතුටෙන් ජීවත් වෙනවා කියලා. කාව්‍යගේ හිතේ හීන ගොඩක් මේ විදි තියෙනවා. නමුත් ඒ හැම හීනයක්ම මේ සිද්ධිය දැකපු නිසා සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. ඔනිට පස්ස අපිට පෙන්නන්නේ බිල්ලු. බිල්ලු අර වීරන් කියන කෙනාගෙන් ලක්ෂ 9ක මුදලක් අරගෙන තියෙනවනේ පොලියට. ඒ සල්ලි ටික ඔක්කොම ගෙවන්න සතියක කාලයක් බිල්ලුට හම්බ වුණානේ. නමුත් ඔන්න වීරන් ඇවිල්ලා දවස් 6ක් යන්නත් කලින් බිල්ලුව පැහැර ගන්නවා. ඊට පස්සේ වීරන් කෝල් එකක් දීලා නවීන්ට කියනවා බිල්ලුව බේර ගන්න ඕනේ නම් මගේ ලක්ෂ 9ක මුදල ඉක්මනින්ම මට ලැබෙන්න සලස්වන්න. එහෙම නැති වුණොත් එහෙම තමුසෙට ආපහු බිල්ලුව දකින්න හම්බ වෙන එකක් නැහැ කියලා. මේ සිද්ධිය නිසා නවීන් කලබල වෙනවා. එක රැයකින් ලක්ෂ 9ක මුදලක් හොයන්නේ කොහොමද? අන්න ඒක නිසා නවීන් දන්න හැම යාළුවෙක්ටම කතා කරලා ලක්ෂ 9ක මුදලක් ඉල්ල ගන්න උත්සාහ කරනවා. ඒත් හැම යාළුවෙක්ම නවීන්ට උදව් කරන එක මගහරිනවා. ඒ හැම කෙනෙක්ම කියන්නේ මේ වෙලාවෙ නම් සල්ලි නැහැ කියලා. ඔනිට පස්ස අපිට ආපහු පෙන්නන්නේ අර කාව්‍ය කියන ගැහැණු ළමයා. කාව්‍ය මේ වෙදි සෑහෙන දුකෙන් ඉන්නේ කියලා කාව්‍යගේ අක්කටත් තේරෙනවා. අක්කා ඊට පස්සේ කාව්‍යගෙන් අහන මොකක්ද සිද්ධිය කියලා. ඊට පස්සේ කාව්‍ය හැම දෙයක්ම තමන්ගේ අක්කට කියනවා. මෙච්චර කාලයක් තිස්සේ ලක්ෂ්මි තමන්ව රවට්ටලා තියෙනවා. නවීන් කියන්නේ ලක්ෂ්මිගේ පුතත් නෙවෙයි. ලක්ෂ්මි සල්ලි බලාපොරොත්තුෙන් තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ කියලා. ඉතින් මේක දැනගත්තට පස්සේ අක්කට ගොඩක් දුකයි. ඒ වගේම තරහයි. අක්කා ඊට පස්සේ කාව්‍යට කියනවා අනිවාර්යෙන් ලක්ෂ්මි කෙනව ගෑනිත් එක්ක නවීනුත් එකතු වෙ ඇති. දෙන්නම එකතුලා තමයි ඔයාව රවට්ටන්න උත්සාහ කරන්නේ නැත්තේ කියලා. ඒත් කාව්‍ය අක්කා කියන මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. මොකද කාව්‍ය අර වෙලාවේදී නවීන්ට සල්ලි දෙන්න උත්සාහ කළා. ඒත් නවීන් සල්ලි ගත්තේ නැහනේ. අන්න ඒක නිසා කාව්‍ය අක්කට කියනවා නැහැ අක්කේ එහෙම කියන්න එපා. නවීන් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. එයා මාව රවට්ටන්න උත්සාහ කළේ නැහැ. එයාට ඕනේ නම් අර වෙලාවේදී මගෙන් සල්ලි ගන්න තිබුණා කියලා. කොහොම වුණත් ඊට පස්සේ අක්කා කාව්‍යට කියනවා කමක් නැහැ නූලෙන් බේරුණා කියලා හිත හදාගන්න කියලා. ඊට පස්සේ කාව්‍ය අක්කට කියනවා අක්කේ මේ දේවල් ගැන අම්මටයි තාත්තටයි කියන්න යන්න එපා කියලා. ඒකට හේතුව තමයි කාව්‍ය ගොඩක් ආඩම්බරෙන් අම්මටයි තාත්තටයි මේ වෙදි කියලා තියෙනවා. එයා පයිලට් කෙනෙක් කසාද බඳින්න යනවා කියලා. ඒක ඇහුවට පස්සේ අම්මයි තාත්තයි පවා සෑහෙන සතුටු වෙලා තියෙනවා. නමුත් දැන් කාව්‍යට හිතා ගන්නවත් බැහැ ඇත්තම සිද්ධිය ගැන අම්මටයි තාත්තටයි කියන්න
කොහොමද කියලා. කොහොම නමුත් මේ අතරතුරේදී නවීන් යනවා කාව්‍යව හම්බ වෙන්න. ඒකට හේතුව තමයි නවීන් හැම කෙනෙක්ටම කතා කරලා ලක්ෂ 9ක මුදලක් ඉල්ල ගන්න උත්සාහ කළා. ඒත් ඒ වැඩේ හරියේ නැහැනේ. අර වෙලාවදී ලක්ෂ්මි කියපු හැම දෙයක්ම විශ්වාස කරලා හිටපු කාව්‍ය ලක්ෂයක මුදලක් නවීන්ට දෙන්න උත්සාහ කළානේ. අන්නේ ලක්ෂයක මුදල් හරි කමක් නැහැ. අරගෙන සූදුවට ගිහින් කොහොම හරි සූදුවෙන් දිනලා බිල්ලුව බේර ගන්න අදහස තමයි මේ වෙදි නවීන්ගේ හිතේ තියෙන්නේ. ඒ වගේම නවීන් දන්නේ නැහැ කාව්‍ය දැන් හැම දෙයක්ම දන්නවා කියලා. නවීන් තවමත් හිතාගෙන ඉන්නේ කාව්‍ය සම්පූර්ණයෙන් රැවටිලා ඉන්නවා කියලා. අන්න ඒක නිසා නවීන් නැවිලා කාව්‍යට කියනවා අම්මට හොඳටම අසනීපයි මගේ සල්ලි ඔක්කොම ටික ස්ථිර තැන්පතු දාලා තියෙන්නේ. තව දවස් දෙකකින් මම සල්ලි දෙන්නම්. ඔයා අර වෙලාවදී මට දෙන්න හදපු ලක්ෂය මට දැන් ගන්න පුළුවන්ද කියලා. ඉතින් වලට තේරෙන්නේ නැති මෙච්චර කාලයක් තිස්සේ ලක්ෂ්මී විතරයි තමන්ව රවට්ටන්න උත්සාහ කළේ. නවීන් කියන්නේ හොඳ කෙනෙක්. නවීන් තමන්ව රැවට්ටුවේ නැහැ කියලා හිතාගෙන ඉන්න කාව්‍යගෙම තමයි මේ විදියට නවීන් ඇවිල්ලා රුපියල් ලක්ෂයක මුදල ඉල්ලන්නේ. අන්න ඒක නිසාම කාව්‍යගේ ඇස්වල මේ වෙදි කඳුළු. මොකද කාව්‍යගේ හිතේ නවීන් ගැන තවමත් ආදරේ තියෙනවා. අන්න ඒක නිසා කාව්‍ය තමන්ගේ ඒ ලක්ෂයක මුදල අක්කටත් හොරෙන් අරගෙන ඇවිල්ලා නවීන්ට දෙනවා. ඊට පස්සේ නවීන් කාව්‍යගෙන් අහනවා මං ඔයාගේ තාත්තත් එක්ක කතා කරන්නද කියලා. ඊට පස්සේ කාව්‍ය නවීන්ට කියනවා තාත්තා දැන් ගෙදර නැහැ. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔය සල්ලි මගේ. ඒක නිසා අම්මගෙන ගොඩක් හොඳින් බලා ගන්න කියලා. ඉතින් මේ සල්ලි ටිකත් අරගෙන නවීන් මෙතනින් පිටත් වෙලා යන්න හදද්දී කාව්‍ය නවීන්ගෙන් අහනවා නවීන් අඩුම තරමේ ඔයා මගේ නමවත් දන්නවද කියලා. ඇත්තරම නවීන් මේ විදිහට සල්ලි අරගෙන යන ගැහැණු ළමයාගේ නමේ මුල් අකුරවත් දන්නේ නැහැ. අන්න ඒක නිසා නවීන් මේ වෙලාවේදී සෑහෙන අපහසුතාවයකට ලක් වෙනවා. ඒ වගේම ලැජ්ජ වෙනවා. ඒ වගේම ඔයාලට තේරෙන විදිහට මෙච්චර කාලයක් තිස්සේ Taman ඉතුරු කරපු මේ සල්ලි ටික ආපහු හම්බ වෙන්නේ නැති බව දැන දැනම තමයි කාව්‍ය නවීන්ට ඒ සල්ලි ටික දුන්නේ. මොකද කාව්‍ය තවමත් නවීන්ට ගොඩක් ආදරෙයි. කොහොම නමුත් දැන් නවීන්ට කරන්න දෙයක් නැහැ. නවීන්ට කාව්‍යගේ නමවත් මතක නැහැ. අන්න ඒක නිසා නවීන් මේ සල්ලි ටිකත් අරගෙන මෙතනින් පිටත් වෙලා යන්න යනවා. ඉතින් මේ අතරතුරේදී ඔන්න අපිට පේනනවා නවීන්ගේ අයියා, ඒ කියන්නේ එලිල්. එලිල්ගේ ප්‍රොජෙක්ට් එක සාර්ථකව ඉවර වෙලා තියෙනවා. අන්න ඒක නිසා එලිල් යාළුවන් එක්ක පාටි එකක් දාන ගමන් තමයි ඉන්නේ. නමුත් ටිකක් කලින් එලිල් යන්න හදනවා. එලිල්ගේ යාළුවන් අහනවා ඇයි කලින්ම යන්නේ කියලා. එලිල් ඊට පස්සේ යාළුවන්ට කියනවා හෙට සඳුදා ඉඩම් ලියාපදිංචියක් තියෙනවා. ඒක නිසා මං අද ටිකක් කලින් යන්න ඕනේ කියලා. කොහොම නමුත් එලිල් ඒ විදිහට යාළුවන්ට සමු දීලා ගෙදර යන්න නගිනවා කාර් එකට. ඉතින් මේ අතරතුරේදී මුන්න අපිට ආපහු පෙන්නන්නේ නවීන්. නවීන් දැන් සෑහෙන අවුලෙන් ඉන්නේ. මොකද නවීන් කියන්නේ හොරෙක් වුණාට කීයටවත් කරන්නේ නැති විදිහේ වැඩක් තමයි නවීන් මේ විදි කරලා තියෙන්නේ. කාව්‍ය කියන්නේ අහිංසක ගැහැණු ළමයෙක්. එයා කාලයක් තිස්සේ එකතු කරපු සල්ලි ටික මේ වෙදි නවීන් රවට්ටලා අරගෙනත් ඉවරයිනේ. ඇත්තටම නවීන් මේ වගේ වැඩක් කළේ බිල්ලුව බේර ගන්න ඕන නිසා. නමුත් නවීන්ගේ හිතේ ඒ වැඩේ ගැන ලොකු තරහක් වගේම දුකක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ අතරතුරේදී මුන්න අපිට ආපහු පෙන්නන්නේ එලිල්ව. කතාවක් තියෙනවානේ නියුන්නු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට උණ හැදුනොත් එහෙම අනිත් කෙනාටත් ඒ විදිහටම උණ හැදෙනවා කියලා. අන්න ඒ හේතුව නිසාමද කොහෙදෝ නවීන් අවුලෙන් ඉන්න බබ දුර හිටියත් එලිල්ට දැන්ලා වගේ තියෙනවා. එලිල්ටත් මේ විදි ප්‍රශ්නයක් නිසා එලිල් පවා දැන් සැහැන අවුලෙන් ඉන්නේ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න මෙතනින් පස්සේ තමයි මේ ෆිල්ම් එකේ කතාවේ සම්පූර්ණ පටලැවිල්ල පටන් ගන්නෙ. ඒකට හේතුව තමයි මෙතනින් පස්සේ අපිට කෙනෙක් පෙන්නනවා. නමුත් මේ කෙනා නවීන්ද එලිල්ද කියලා අපිට හරියටම හොයාගන්න විදියක් නැහැ. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී නවීන් සහ එලිල් මේ දෙන්නගෙන් එක්කෙනෙක් කහපාට ජැකට් එකක් දාගෙන යනවා අරුන් කියන තරුණ පිරිමි ළමයාගේ ගෙදරට. එතනින් පස්සේ වෙන්නේ මෙන්න මේ වගේ දරුණු සිද්ධියක්. ඔය විදියට නවීන් සහ එලිල් අතරින් එක කෙනෙක් මං ඒ කෙනාව ඝාතකයා විදියට හඳුන්වන්නම්. මොකද ඒ කෙනා හරියටම නවීන්ද එලිල්ද කියලා අපි තවමත් දන්නේ නැහැනේ. ඉතින් ඝාතකයා අරුන්ව මරලා දාලා එතනින් පැනගෙන ඝාතකයා ඇඳගෙන හිටපු ඇඳුම් ටික පවා සම්පූර්ණයෙන් පුච්චලා විනාශ කරලා දානවා. ඉතින් මෙන්න මේ සිද්ධියත් එක්කම අපිට එන ප්‍රධාන ප්‍රශ්නය තමයි ඇත්තරම ඝාතකයා නවීන්ද එලිල්ද. ඒ වගේම අපිට තවත් ප්‍රශ්නයක් එනවා මේ විදියට අමුඅමුවේ ඝාතනයට ලක්ුණ අරුන් කියන්නේ කවුද? අරුන්ට එලිල් එක්ක හරි නවීන් එක්ක හරි තිබ්බ ඒ ප්‍රශ්නේ මොකක්ද? අන්න ඒ ප්‍රශ්නෙට හිතේ තියාගෙන අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න මෙතනින් අපිට හරියටම පෙන්නන්නේ නවීන්ව. මොකක් හරි හේතුවක් නිසා නවීන්ගේ උරහිසේ තුවාලයක් වෙලා තියෙනවා. නවීන් ඒ තුවාලයට ප්ලාස්ටික් එකක් දා ගන්නවා. ඔන්න ඒත් එක්කම අපිට පෙන්නන්නේ එලිල්ව. නවීන්ට සිද්ධ වුණා වගේම එලිල්ගේ තුවාලයක් ඇති වෙලා තියෙනවා. නමුත් ඒකටත් හේතුව අපිට හිතා ගන්න බැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔනිට පස්සෙ අපිට පෙන්නනවා පහුවෙනිදා අරුන්ගේ මරණය ගැන දැනගත් පොලිස් නිලධාරි කණ්ඩායම ඇවිල්ලා විමර්ශන කටයුතු පටන් ගන්නවා. මේ විමර්ශන කටයුතු බාර වෙලා තියෙන්නේ SI නේහට. SI නේහා ඉන්ස්පෙක්ටර් 16 එකම ඇවිල්ලා මේ හැමතැනක්ම පරීක්ෂා කරලා බලනවා. මේ වෙලාවදී මේ දෙන්නම
දකින්න උල් ආයුධයකින් බෙල්ලට ඇනලා ඝාතනය කරපු අරුන්ගේ මලසිරුර මේ වේදි ඝාතකයා විසින් ටබ් එකට දාලා තියෙනවා කියලා. ඉන්ස්පෙක්ටර් දාස් එස්.අයි. නේහාගෙන් අහනවා සාක්ෂි මොනවා හරි හොයාගත්තද කියලා. නමුත් ඇත්තටම මලසිරුර හැරෙන්න වෙනත් කිසිම සාක්ෂියක් මෙතන නැහැ. දැනටමත් අධිකරණ වෛද්‍ය ඒකකයට කතා කරලා තියෙන්නේ කියලා වැඩිදුරටත් එස්.අයි. නේහා ඉන්ස්පෙක්ටර් දාස්ට කියනවා. දාස් ඊට පස්සේ නේහාගෙන් අහනවා කොහොමද ඝාතකයා ඇතුළට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ නේහා කියනවා සර් ඝාතකයා කවුරුනත් දොරේ ග්ලාස් එක කඩාගෙන ලොක් එක අරගෙන තමයි ඇතුළට ඇවිල්ලා මේ ඝාතනය කරලා පැනලා ගිහින් තියෙන්නේ කියලා. ඔනිට පස්සේ පොලිසිය මේ විදිහට ඝාතනයට ලක් වෙලා ඉන්න අරුන්ගේ අක්කට කතා කරලා අරුන්ගේ මලසිරුර පෙන්නනවා. ඉතින් මලසිරුර පෙන්වුවට පස්සේ මේ ඉන්නේ තමගේ මල්ලි බබ අක්කා හරියටම තහවුරු කරලා කියනවා. ඊට පස්සේ පොලිස් නිලධාරී කණ්ඩායම අක්කව එක් කරගෙන අරුන්ගේ ගෙදරටත් යනවා. මේ ගෙදර මොකක් හරි වෙනසක් සිද්ධ වෙලා තියෙනවද කියලා තමයි අක්කගෙන් අහන්නේ. ඔන්න මේ වෙලාවේදී අරුන්ගේ අක්කා සේප් වර්ලා බලලා නේහට කියනවා. සාමාන්‍යයෙන් මේ සේප්පේ සල්ලි ගොඩක් නිතරම තියෙනවා. ඒත් මේ වෙද්දී නම් සේප්පේ කිසිම මුදලක් නැහැ කියලා. ඔන්නෙත් එක්කම අපිට පෙන්වන්නේ නවීන්ව. නවීන් ඔන්න කලින් දවසේ රැක් කොහොම හරි ලක්ෂ 9ක මුදලක් හොයලා තියෙනවා. ඒ ඔක්කොම සල්ලි ටික වීරන්ට දීලා වීරන් ළඟ ඉන්න බිල්ලුවත් බේරගන්න මේ වෙලාවේදී නවීන් සමත් වෙනවා. වීරන්ටත් ප්‍රශ්නයක් එනවා. එක රැයකින් කොහොමද නවීන් මේ තරම් ලොකු මුදලක් හෙව්වේ කියලා. නමුත් නවීන් එක ගැන ඇහුවට කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. නවීන් ඊට පස්සේ එනවා කාව්‍යව හම්බ වෙන්න. නවීන් කාව්‍යගෙන් ගත්ත ඒ ලක්ෂය කාව්‍යට ආපහු දෙනවා. කලින් දවසේ තමන් සහ ලක්ෂ්මි වංචාකාරයන් බව දැන දැනම කාව්‍ය තමන්ට සල්ලි දුන්න බව මේ වෙදී නවීන් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා නවීන් කාව්‍යගෙන් අහනවා මම වංචාකාරයෙක් ඔය ලක්ෂයක මුදල ආපහු හම්බ වෙන්නේ නැති බව දැන දැනත් ඇයි මට සල්ලි දුන්නේ කියලා. ඊට පස්සේ කාව්‍ය නවීන්ට කියනවා ඔයා ඒ විදිහට මගේ සල්ලිත් අරගෙන පැනලා ගියා නම් ඔයාව අමතක කරන්න මට ලේසි වෙන්න ඉඩ තිබුණා. ඒත් මාව රවට්ටලා ඔයා සල්ලි අරන් ගියපු නිසා ඔයාට නම් මාව අමතක කරන්න අමාරු වෙන්න ඉඩ තිබුණා. ඒක නිසා තමයි මම ඔයාට ඒ බව දැන දැනත් සල්ලි දුන්නේ කියලා. නවීන්ටත් මේ වෙලාවදී තේරෙනවා කාව්‍ය එයාට ඇත්තටම ගොඩක් ආදරය කරනවා කියලා. ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ අරුන්ගේ ඝාතනය ගැන විමර්ශන කටයුතු කරන එස්.අයි. නේහා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායම. මේ අය ඝාතනයට ලක් වුණ අරුන්ගේ ගෙවල් වල අවට අයගෙන් ප්‍රශ්න කරලා වැදගත් හොඩුවක් හොයා ගන්නවා. එස්.අයි. නේහා ඊට පස්සේ තමන් හොයාගත්ත හොඩුවව ගැන ඉන්ස්පෙක්ටර් දාස්ට විස්තර ටික කියනවා. එස්.අයි. නේහා හොයාගෙන තියෙන හොඩුවව තමයි අරුන්ගේ ඝාතනය සිද්ධ වෙන අතරතුරේදී ඊට එහා පැත්තේ බිල්ඩින් එකේ පාටි එකක් තිබිලා තියෙනවා එළි වෙනකම්ම. ඒ පාටි එකේ හිටපු කපල් එකක් බැල්කනි එකට ඇවිල්ලා සෙල්ෆි එකක් අරගෙන තියෙනවා. අන්න ඒ සෙල්ෆි එකේ අරුන්ගේ ගෙදර හිටපු ඝාතකයාගේ මුහුණ හොඳින්ම සටහන් වෙලා තියෙනවා. අරුන් විතරක් තනියම ඉන්න ඒ ගෙදරේ අරුන්ගේ ඝාතනය සිද්ධ වෙන වෙලාවෙදී වෙනත් කිසිම කෙනෙක් ඉන්න විදියක් නැහැනේ. ඉතින් දැන් ඔබට තේරෙනවද කොහොම හරි මේ ෆොටෝ එකේ ඉන්නේ එලි සහ නවීන්ගෙන් එක්කෙනෙක්. නමුත් ඒ කවුද කියලා අපි තවමත් දන්නේ නැහැ. ඒත් මේ ෆොටෝ එක දැක්කට පස්සේ ඉන්ස්පෙක්ටර් දාස් කියනවා මම මුව දන්නවා කියලා. ඉන්ස්පෙක්ටර් දාස් ඊට පස්සේ පොලිස් නිලධාරී කණ්ඩායම් කිහිපයක්ම පිටත් කරලා යවනවා ඝාතකයව අල්ලගෙන එන්න කියලා. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන්ද ඉන්ස්පෙක්ටර් දාස් මේ ෆොටෝ එක දැක්කට පස්සේ අඳුනගත්තේ එලිල්ද නවීන්ද කියලා. ඇත්තට මේ වෙන කවුරුවත් නෙවෙයි. ඉන්ස්පෙක්ටර් දාස් මේ ෆොටෝ එක දැක්කට පස්සේ කෙලින්ම සැක කරන්නේ එලිල්ව. අන්න ඒක නිසා පොලිස් නිලධාරී කණ්ඩායමක් එලිල්ව අල්ලගෙන එනවා පොලිස් ස්ටේෂන් එකට. ඉතින් ඉන්ස්පෙක්ටර් දාස් මේ විදිහට එකපාරටම මේ ඉන්නේ එලිල් කියලා අඳුනගෙන එලිල්ව සැකකාරයා විදියට දාලා එලිල්ව අල්ලගන්න හේතුව තමයි එලිල් සහ ඉන්ස්පෙක්ටර් දාස් අතර පරණ ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ ප්‍රශ්නේ නිසා ඉන්ස්පෙක්ටර් දාස් කාලයක් තිස්සේ මග බලාගෙන ඉඳලා තිනවා එලිල්ව මොකක් හරි ප්‍රශ්නයකදී අල්ලගන්න. ඉතින් අර ෆොටෝ එක දැකපුවාම ඒ ඉන්නේ එලිල් කියලා හිතලා ඉන්ස්පෙක්ටර් දාස් එලිල්ව අල්ලගෙන තියෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ නිසා. ඒත් ඉන්ස්පෙක්ටර් දාස් සහ එලිල් අතර උන ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා අපි තවමත් දන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. කොහොම නමුත් ඔන්න එලිල්ව අල්ලගත්තට පස්සේ මුලින්ම ඉන්ස්පෙක්ටර් දාස් එලිල්ගෙන් ප්‍රශ්න කරනවා අරුන් කියන කෙනාව දන්නවද කියලා. නමුත් එහෙම කෙනෙක් දන්නේ නැහැ කියලා තමයි එලිල් මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් දාස්ට කියන්නේ. ඊට පස්සේ දාස් එලිල්ගෙන් අහනවා කලින් දවසේ රෑ තමුසෙ කොහෙද හිටියේ කියලා. ඊට පස්සේ එලිල් කියනවා කලින් දවසේ මගේ පාටික තිබුණා මං හිටියේ ඒ පාටිකේ කියලා. ඒත් පොලිසිය මේ වෙදි එලිල් ගැන හැම විස්තරයක්ම හොයලා එලිල්ගේ පාටිකේ ටිකක් කලින් ගියා කියන කාරණයක් පොලිසිය මේ වෙදි දන්නවා. අන්න ඒක නිසා ඉන්ස්පෙක්ටර් දාස් එලිල්ගෙන් ප්‍රශ්න කරනවා තමුසෙ ඒ පාටිකෙන් කලින් ගියේ ඇයි කියලා. ඉතින් ඇත්තටම එලිල් කලින් දවසේ රෑ තිබුණ ඒ පාටිකේ ටිකක් කලින් ගියේ අද උදේ ඉඩම් ව්‍යාපදිංචකට යනවා කියලා. ඒ හේතුව යාළුවන්ටත් කියලානේ. නමුත් ඒක මතක් වුණත් එලිල් මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් දාස්ට කියන්නේ මට ඔළුවේ කැක්කුමක් ආවා ඒක නිසා තමයි මං ටිකක් කලින් ආවේ කියලා. ඒත් ඉන්ස්පෙක්ටර් දාස් කලින් දවසේ රෑ එලිල් හිටපු ඒ පාටිකේ යාළුවන්ගිනුත් ප්‍රශ්න කරලා තියෙනවා. අන්න ඒක නිසා ඉන්ස්පෙක්ටර් දාස් මේ වෙදි හොඳින්ම දන්නවා එලිල් කලින් දවසේ තිබුණ ඒ පාටිකේ ටිකක් කලින් ගිහින් තියෙන්නේ අද උදේ තිබුණ ඉඩම් ලියාපදිංචිකට යන්න ඕන නිසා කියලා. ඒ වගේම පොලිසිය මේ වෙදි හොයාගෙන තියෙනවා අද උදේ ඒ ඉඩම් ලියාපදිංචිට එලිල් ගිහිනුත් නැහැ කියලා. අන්න ඒක නිසා මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් දාස් ඒ හැම දෙයක්ම කියලා ආපහු එලිල්ගෙන් ප්‍රශ්න කරනවා. එලිල්ට මේ වෙලාවේදී ටිකක් තරහ යනවා. එලිල් ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් දාස්ට කියනවා සර් ඔයාගේ මගේ අතර පරණ ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒක නිසා ඔය සැකය කෙලින්ම මගේ පැත්තට දාන්න එපා. අරුන් කියලා කිසිම කෙනෙක් මම දන්නෙත් නැහැ. එයාට උනේ මොකක්ද කියලාත් මම දන්නේ නැහැ කියලා. එලිල් ටිකක් තරහෙන් කතා කරපු නිසා ඉන්ස්පෙක්ටර් දාස්ටත් තරහ යනවා. ඉන්ස්පෙක්ටර් දාස් ඊට පස්සේ එලිල්ට හොඳටම පහර දීලා ආපහු එලිල්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. කලින් දවසේ රෑ තිබුණ ඒ පාටිකෙන් එලිල් ගිහින් තියෙන රෑ 10 මාරට. එතන ඉඳන් එලිල්ට ගෙදර යන්න ගත වෙන්නේ උපරිම විනාඩි 20ක් විතරයි. නමුත් ඒ අවට තිබුණ CCTV කැමරාවක් හරහා මේ වෙදි ඉන්ස්පෙක්ටර් දාස්ගේ කණ්ඩායමක් හරියටම හොයාගෙන තියෙනවා එලිල් ඒ දවසේ ගෙදර එදි පාන්දර 3ක් පහ වෙලා කියලා. 10 මාරට පාටිකෙන් ඉවත් වෙලා ගිය එලිල්ට පාන්දර 3 වෙනකන් තිබුණ ඒ වැඩේ මොකක්ද
අන්න ඒක නිසා තමයි මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් දාස් කෙලින්ම එලිල්ව සැක කරන්නේ. ඒ ප්‍රශ්නේ හොවට පස්සේ එලිල් ඉන්ස්පෙක්ටර් දාස්ට කියනවා එද්දි හොඳටම වැස්ස මගේ ටයර් එක හිල් වෙලා හුලං ගියා. වාහන කිහිපයකට මත දාලා මං උදව් ඉල්ලන්න උත්සාහ කළා. එතන පැය ගාණක් ගත වුණා. අවසානයේදී ටැක්සි එකකින් ආපු කෙනෙක් තමයි මට උදව් කළේ කියලා. මෙන්න මේ කාරණයත් එක්ක පුංචි දෙයක් ඔයාලට මතක් වෙන්න ඕනේ. ඝාතකයා අනිවාර්යෙන් නවීන් සහ එලිල් අතරින් එක කෙනෙක් වෙන්න ඕනේ. ඝාතකයා අරුණව මරලා දැම්මට පස්සේ එතන තිබුණ ජනේලය අරිද්දි ඝාතකයා දැක්කා. යාන්තමට වගේ මහා වැස්ස එතන වාහනයක් නතර කරලා තිබුණා කියලා. ඉතින් පොලිසිය සැකපිට එලිල්ව අල්ලගෙන පරක්කුනේ ඇයි කියලා එලිල්ගෙන් ප්‍රශ්න කරද්දී එලිල් මේ වෙලාවේදී කියන්නේ මහා වැස්ස එන අතරතුරේදී ටයර් එකේ හුලං ගියා. ඊට පස්සේ කෙනෙක් ඇවිල්ලා එයාට උදව් කළා කියලානේ. ඉතින් සමහර විට අහම්බෙන් හරි ඝාතකයා අර වෙලාවේදී දැක්කේ පාරේ ඉන්න එලිල් වෙන්නත් පුළුවන්. ඒකෙම ඔන්න අපේ හිතේ ලොකු සැකයක් ඇති වෙනවා. එහෙනම් ඝාතකයා නවීන් නේද කියලා. ඒ දැන්ම පටලගන්න එපා. ඒ සැකයත් හිතේ තියාගෙන අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. කොහොම නමුත් Taman පරක්කුන ඒ හේතුව එලිල් කිව්වට පස්සේ ඉන්ස්පෙක්ටර් දාස් ආපහු එලිල්ගෙන් ප්‍රශ්න කරනවා. තමුසේ ඇවිල්ලා උදව් කරපු ඒ ටැක්සි එකේ නම්බර එක මතකද කියලා. නමුත් ඒ වෙලාවේදී ගොඩක් රෑ වෙලා ඒ වගේම වැස්ස අන්න එක නිසා ටැක්සි එකේ නම්බර එක බලා ගන්න බැරි වුණා කියලා එලිල් මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් දාස්ට කියනවා. ඉතින් මේ වෙදී එලිල්ගේ හිතේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එයාව අල්ලගත්තේ මොන වැරද්දකටද කියලා. අන්න එක ගැන හුවට පස්සේ ඉන්ස්පෙක්ටර් දාස් අර ෆොටෝ එක පෙන්නනවා. අරුන්ගේ ඝාතනය සිද්ධ වුණ දවසේ රෑ ඒ වෙලාවේදීම එහා පැත්තේ බිල්ඩින් එකේ තිබුණ පාටි එකේ කපල් එකක් සෙල්ෆි එකක් අරගෙන තිබුණානේ. අන්න ඒ සෙල්ෆි එකේ කොනක ඝාතකගේ මුහුණ හොඳින්ම සටහන් වෙලා තියෙනවා. අන්න ඒ ෆොටෝ එක තමයි ඉන්ස්පෙක්ටර් දාස් මේ වෙලාවේදී එලිල්ට පෙන්නන්නේ. ඒ ෆොටෝ එක දකින්නවත් එක්කම එලිල් කලබල වෙනවා. එලිල්ට දෙන්න කට උත්තරත් නැහැ. කොහොන අතට පස්සේ ඉන්ස්පෙක්ටර් දාස් එලිල්ව මේ කාමරය ඇතුළම හිර කරනවා. ඉන්ස්පෙක්ටර් දාස් ඊට පස්සේ එස්.අයි නේහත් එක්ක එළියට එද්දී අදාහ ගන්න බැරි විදිය දෙයක් දකිනවා. ඒකට හේතුව තමයි මේ වෙද්දී ඔන්න පොලිසිය නවින්වත් අල්ලගෙන අර සෙල්ෆි එකේ අනිවාර්යෙන් ඝාතකයා විදිහට ඉන්නේ එලිල් බව දැනගත්තට පස්සේ ඉන්ස්පෙක්ටර් දාස් පොලිස් නිලධාරී කණ්ඩායම් කිහිපයක්ම යවවන එලිල් වල්ලගෙන එන්න කියලා. එලිල්ව මේ විදිහට අල්ලගත්තා කියන කාරණේ දන්නේ නැති පොලිස් කණ්ඩායමක් දිගටම එලිල්ගේ රූපේ තියෙන කෙනාව හොයාගෙන ගිහින් තියෙනවා. අන්න ඒ වෙලාවේදී හොඳටම බීලා වෙරිමතේ ඇවිල්ලා ඇක්සිඩන්ට් එකක් කරපු නවින්ව ඒ පොලිස් නිලධාරී කණ්ඩායම දැකලා තියෙනවා. එලිල් සහ නවින් කියන්නේ නියුණු සහෝදරයන් බව නොදැන ඒ පොලිස් නිලධාරී කණ්ඩායම නවින්වත් අල්ලගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් තවමත් නවින් හොඳටම වෙරිමතේ ඉන්නේ. කොච්චර වෙරිද කියලා කියනවා නම් නේහා කියන්නේ එස්.අයි කෙනෙක් වුණත් එයාටත් මේ වෙලාවේදී නවින් නැස් ගහනවා. කොහොම නමුත් ඔන්න පොලිසිය මේ විදිහට අල්ලගෙන ඉන්න නවින්ව දැක්කට පස්සේ තමයි ඉන්ස්පෙක්ටර් දාස්ට තේරෙන්නේ එලිල්ට එයා වගේම නියුන් සහෝදරයෙක් ඉන්නවා කියලා. ඔනිට පස්සවිට පෙන්නවා පොලිසිය අල්ලගත්ත නවින්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. කලින් දවසේ රෑ හිටියේ කොහෙද සහ කලේ මොනවද කියලා. නමුත් හොඳටම වෙරිමතේ ඉන්න නවින්ට මතක නැහැ කලින් දවසේ රෑ කලේ මොනවද සහ හිටියේ කොහෙද කියලා. ඒත් පොලිසිය මේ වෙලාවේදී දකිනවා නවින්ගේ ළඟ කාන්තාවන් භාවිතා කරන ලේන්සුවක් තියෙනවා කියලා. ඇත්තටම ඒ ලේන්සුව නවින්ගේ නෙවෙයි. නවින්ව මෙතනට අරගෙන ආපු වෙලාවේදී නේහාගේ පිටිපස්සේ සාක්කුවේ තිබුණ ලේන්සුව නවින් හොරකම් කරලා තියෙනවා. මේ ලේන්සුව දැක්කට පස්සේ තමයි නේහටත් ඒක තේරෙන්නේ. නේහයිට පස්සේ මේ සිද්ධිය ගැන අනිත් පොලිස් නිලධාරින්ට කියනවා. ඊට පස්සේ මේ අනිත් පොලිස් නිලධාරින් එකතු වෙලා නවින්ට පහර දෙන්න තමයි හදන්නේ. ඒත් නවින් කියන්නේ ගොඩක් හොඳ නීතිය දන්න කෙනෙක්නේ. සැකපිට අත්තරගොඩ ගත්ත කිසිම කෙනෙක්ට පොලිසිය ඇතුළේදී පහර දෙන්න බෑ. ඒ වගේම ඒ හා සම්බන්ධ කේසස් ගැන කියලා ඒ වගේ සැකකාරයන්ට පහර දුන්න පොලිස් නිලධාරින්ට හම්බ වුණ දඩුවම් ගැනත් මේ වෙලාවේදී නවින් මේ පොලිස් නිලධාරින්ට කියනවා. නවින් කියන්නේ ගොඩක් හොඳ නීතිය දන්න කෙනෙක් කියලා පොලිසියට මේ වෙලාවේදී තමයි තේරෙන්නේ. කොහොම නමුත් ඔන්න නවින් මේ කේසස් ගැන මතක් කරපු නිසා නවින්ට පහර දෙන්න පොලිස් නිලධාරින් පවා බය වෙනවා. ඔනිට පස්සපිට පෙන්නන්නේ ඉන්ස්පෙක්ටර් දාස් මේ සිද්ධියට උපදේශක් බලාපොරොත්තුෙන් කතා කරනවා ලෝයා යාළුවෙක්ට. ඉන්ස්පෙක්ටර් දාස් තමන්ගේ ලෝයා යාළුවට කියනවා මම ලබන මාසේ විශ්‍රාමයේ යනවා. එලිල්ගෙන් පරිගන්න මට ආපහු මීට වඩා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා දැන් මේ වෙනුවෙන් මම මොකක්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ලෝයා වෙන්වෙන්ව හිර කරලා තියෙන නවින් දිහා වගේම එලිල් දිහා බලනවා. ඊට පස්සේ මේ ලෝයා දාස්ට කියනවා ඔයා සාක්ෂි විදිහට හොයාගෙන තියෙන මේ ෆොටෝ එක දැන් ඇත්තටම වැඩක් නැහැ. මොකද මේ ෆොටෝ එකේ ඉන්නේ එලිල්ද නවින්ද කියලා හරියටම තහවුරු කරලා කියන්න විදියක් නැහැ. සමහර විට ඝාතකයා මේ දෙන්නම නොවී වෙනත් කෙනෙක් වෙන්නත් පුළුවන් නේද කියලා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් දාස් ලෝයට කියනවා එහෙම නම් වෙන්න විදියක් නැහැ. අනිවාර්යෙන් මේ දෙන්නගෙන් කෙනෙක් තමයි ඝාතකයා කියලා. ඊට පස්සේ ලෝයා ඉන්ස්පෙක්ටර් දාස්ට කියනවා එහෙනම් අනිවාර්යෙන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් කියන්නේ බොරු. ඒ බොරු කියන කෙනා තමයි ඝාතකයා. කොහොම හරි ඒ කෙනා වල්ල ගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් ඇත්තටම නවින් සහ එලිල් අතරින් කවුද බොරු කියන්නේ? කවුද ඇත්තටම ඝාතකයා? ඒකක් එහෙම හදාගෙන ලෑස්ති වෙන්න අපි බලමු ඉස්සරහට කවුද ඇත්තටම මෙතනින් බොරු කියන්නේ සහ ඝාතකයා කවුද කියලා. ඔනිට පස්සවල පෙන්නන්නේ මාස 8කට පස්සේ වෙන සිද්ධියක්. ඒ කියන්නේ නවින්ගේ සහ එලිල්ගේ තිබුණ ඒ නඩුව සම්පූර්ණයෙන් මේ වෙද්දි ඉවරයි. ඒ නඩුව ගැන විස්තර අහන්න මීඩියාකෙන් එනවා මුලින්ම ඉන්ස්පෙක්ටර් දාස් වමුණ ගහන. ඉන්ස්පෙක්ටර් දාස් මේ වෙද්දි විශ්‍රාම ගිහින් ඉන්නේ. නමුත් ඔන්න එලිල්ගේ සහ නවින්ගේ කේස් එක ගැන ඇහුවට දාස් කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. මේ මීඩියාගේ අය එලවලා දානවා. ඊට පස්සේ මේ මීඩියාගේ අය මේ කේස් එක ගැන විස්තර දැනගන්න බලාපොරොත්තු වෙන ඒ කේස් එකත් එක්ක වැඩ කරපු අනිත් පොලිස් නිලධාරීන්ව හම්බ වෙන්න ඇවිල්ලා ඒ අයගෙන් විස්තර අහනවා. ඊට පස්සේ මේ පොලිස් නිලධාරීන් මීඩියාකට කියනවා ඒ දවස්වලදී අපි රැඳවල් නැතිව ඒ කේස් එක වෙනුවෙන් මහන්සි වුණා කියලා. ඔනිට පස්ස අපිට ආපහු පෙන්නන්නේ මාස 8කට කලින් වුණ ඒ ඇත්තම සිද්ධිය. ඒ කියන්නේ නවීන් සහ එලිල් මේ දෙන්නම මේ වෙදි අත්අඩංගුවේ ඉන්නේ. ඉන්ස්පෙක්ටර් දාස් තමගේ ටීම් එකට කියනවා තව දවස් දෙකක් ඇතුළත නවීන් සහ එලිල් මේ දෙන්නගෙන් ඝාතකයා කවුද කියලා හොයලා ඒ කෙනා උසාවියට දාන්න ඕනේ. ඒක නිසා දෙන්නගෙන් දිගටම ප්‍රශ්න කරන්න ඇත්තම විස්තර දැනගන්නකම් කාටවත් කැම දෙන්න
එපා වතුර විතරක් දීලා ඒ දෙන්නව තියාගන්න ඒ වගේම ඉන්ස්පෙක්ටර් දාස් තමගේ ටීම් එකට කියනවා අත්තඩංගුවේ ඉන්න එලිල්ට දැනගන්න ඉඩ තියන්න එපා එයාගේ නියුන් සහෝදරයා ඒ කියන්නේ නවීනුත් ඉන්නේ අත්තඩංගුවේ එයත් මේකේ සැකකාරයෙක් කියලා ඒ වගේම නවීන්ටත් දැනගන්න ඉඩ තියන්න එපා එලිල් මේ වෙද්දි ඉන්නේ අත්තඩංගුවේ කියලා මේ වෙනකන් තියාගත්තා වගේ සම්පූර්ණයෙන් දෙන්නව වෙන් කරලා දිගටම ප්‍රශ්න කරන්න දෙන්නටම වෙන් වෙන්ව දැනෙන්න ඉඩ දෙන්න ඒ ඝාතනයේ ප්‍රධාන සැකකාරයා ඒ අය කියලා අනිවාර්යෙන් කෙනෙක් ඇත්ත කියන්න පටන් ගනීවි කියලා ඉන්ස්පෙක්ටර් දාස් කියන්නේ මොලකාරයෙක් කියලා මම හිතන්නේ දැන් වලට තේරෙනවා ඇති නවීන් සහ එල්ව වෙන් වෙන්ව තියලා ඒ ඝාතනයේ ප්‍රධාන සැකකාරයා ඒ අයම තමයි කියන එක ඒ අයට දැනෙන්න ඉඩ දීලා කොහොම හරි දෙන්නගෙන් ඇත්ත කතාව අහගන්න තමයි ඉන්ස්පෙක්ටර් දාස් උත්සාහ කරන්නේ කොහොම නැති ඊට පස්සේ පොලිස් නිලධාරින් මුලින්ම ගිහින් එලිල්ව පරීක්ෂා කරලා බලනවා එලිල්ගේ උරහිසේ තුවාලයක් තියෙනවා කියලා පොලිසිය දකිනවා තුවාලේ උනේ කොහොමද කියලා එලිල්ගෙන් ප්‍රශ්න කරනවා නමුත් හරියටම උත්තරයක් එලිල් දෙන්නේ නැහැ ඊට පස්සේ මේ අය ගිහින් පරීක්ෂා කරලා බලන්න හදන්නේ නවීන්ව නවීන්ට ඇඳුම් ගලවන්න කියද්දි නවීන් එකපාරටම ඔන්න ඉන්ස්පෙක්ටර් නේහා ඉස්සරහම කලිසම ගලවන්න උත්සාහ කරනවා ඊට පස්සේ මේ පොලිස් නිලධාරියා නවීන්ට බැනලා නවීන්ට කියනවා පිස්සුද තමුසෙට කමිසේ විතරක් ගලවනවා කියලා නවීන් කමිසේ ගැලුවට පස්සේ ඔන්න මේ පොලිස් නිලධාරින් දකිනවා එලිල්ගේ තිබුණා හා සමානම මේ වෙද්දි නවීන්ගේ තුවාලයක් තියෙනවා කියලා නවීන්ගිනුත් ප්‍රශ්න කරනවා තුවාලේ ඇති උනේ කොහොමද සහ කවද්ද කියලා ඒත් එලිල් වගේම තමයි නවීන් කිසිම දෙයක් කියන්නේ නැහැ අන්න ඒක නිසා මේ පොලිස් නිලධාරින් දිගටම මේ දෙන්නවම වෙන් වෙන්ව තියාගෙන වද දෙන්න පටන් ගන්නවා ඔනිට පස්සවට පෙන්නනවා මේ පොලිස් නිලධාරින් නවීන්ගේ යාළුවව ඒ කියන්නේ බිල්ලු අල්ලගෙන බිල්ලුගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා අරුන්ගේ ඝාතනය උන ඒ දවසේ නවීන් කොහෙද හිටියේ ඒ හා සම්බන්ධයෙන් මොනවා හරි දන්නවද කියලා ඉතින් ඇත්තටම එදා බිල්ලුට උන හැදිලා තියෙනවා බිල්ලුට අවශ්‍ය බෙහෙත් වගේම කෑම බිල්ලු ළඟ ඉඳන්ම එදා බිල්ලුට දීලා තියෙන්නේ නවීන් අන්නේ හැම විස්තරයක්ම බිල්ලු පොලිසියට කියනවා නමුත් බිල්ලු සහ නවීන් කියන්නේ විශ්වාස කරන්න බැරි දෙන්නෙක් ඒ දෙන්නා හොරු සම්පූර්ණ හොර වැඩ තමයි කරලා තියෙන්නේ වංචාකාර අය කියලා මේ වෙදි පොලිසිය හොඳින්ම දන්නවා ඊට අමතරව වැඩිදුර විස්තර හොයාගෙන යද්දී පොලිසිය දැනගෙන තියෙනවා බිල්ලුට තිබුණ අර නඩුව ගැන ඒ නඩුවේදී බිල්ලුගේ ලෝයර්ට නවීන් උපදෙස් දුන්න නිසා තමයි ඒ නඩුව දිනලා තියෙන්නේ කියලා මේ වෙදි හැම විස්තරයක්ම පොලිසිය දන්නවා අන්න ඒක නිසා පොලිස බිල්ලුගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා 12 වසරට විතරක් ඉගෙනගත් නවීන් කොහොමද ඒ තරම් නීතිය ගැන දන්නේ කියලා නමුත් ඇත්තටම බිල්ලු දන්නේත් නැහැ නවීන් නීතිය ගැන ඒ තරම් විස්තර දන්නේ කොහොමද කියලා ඉතින් පොලිසිය නවීන් ගැන විතරක් නෙවෙයි එලිල් ගැනත් විස්තර හොයනවා ඒත් එලිල් කියන්නේ ගොඩක් හොඳින් ඉගෙනගත් කෙනෙක් කිසිම අපරාධ ඉතිහාසයක් නැහැ කියලා තමයි පොලිසිය එලිල් ගැන විස්තර හොයාගන්නේ ඔනිට පස්සවිට පේනවා එස්.අයි නේහා එනවා මේ විදිහට ඝාතනයට ලක්ුණ අරුන්ගේ යාළුවෙක්ගෙන් අරුන් ගැන ප්‍රශ්න කරන්න අරුන් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක් මාත් එක්කම තමයි කොලෙජ් ගියේ වැඩිදුර ඉගෙන ගන්න අරුන් ඇමරිකා ගියා ඊට පස්සේ තමයි ආපහු අරුන් මෙහෙට ආවේ කියලා වැඩිදුරටත් විස්තර අරුන්ගේ යාළුවා එස්.අයි නේහාට කියනවා එස්.අයි නේහා ඊට පස්සේ අරුන්ගේ යාළුවාගෙන් අහනවා අරුන්ට ගැහැණු ළමෙක් හිටියේ නැද්ද කියලා ඊට පස්සේ අරුන්ගේ යාළුවා එස්.අයි නේහාට කියනවා අරුන් ඉස්සර ගැහැණු ළමෙක්ට ආදරය කළා නමුත් ඒ වැඩේ හරි ගියේ නැහැ එතනින් පස්සේ අරුන් වෙනත් ගැහැණු ළමයන් ගැන හිතන්නවත් ගියේ නැහැ කියලා ඊට පස්සේ නේහා මේ වෙදි පොලිසිය ළඟ තියෙන ඒ සාක්ෂිය ඒ කියන්නේ ඝාතකයාගේ ෆොටෝ එක පෙන්නලා අරුන්ගේ යාළුවාගෙන් ප්‍රශ්න කරනවා ඔයා මේ කෙනාව දන්නවද කියලා නමුත් අරුන්ගේ යාළුවා කියනවා නැහැ මැඩම් මම මේ කෙනාව මීට කලින් දැකලා නැහැ කියලා ඉතින් ඇත්තටම දැන් නේහාටත් හිතා ගන්න බැහැ මොකක්ද ඊළඟට කරන්නේ කියලා කොහොමද ඊට පස්සේ නේහා වෙන වෙනම පරීක්ෂා කරලා බලනවා අරුන්ට නවීන් එක්ක හරි එලිල් එක්ක හරි මොකක් හරි සම්බන්ධයක් තිබුණාද කියලා අරුන්ගේ කෝල් ඩීටේල්ස් පවා පරීක්ෂා කරලා බලනවා නමුත් මේ වෙලාවේදී එස්.අයි නේහාට දැනගන්න ලැබෙනවා අරුන්ට නවීන් එක්කවත් එලිල් එක්කවත් කිසිම ආකාරයක සම්බන්ධයක් තිබිලා නැහැ කියලා. ඉතින් ඇත්තටම ඝාතනයට ලක්ුණ අරුන්ට නවීන් එක්කවත් එලිල් එක්කවත් කිසිම සම්බන්ධයක් තිබිලා නැත්නම් ඇත්තටම නවීන් සහ එලිල් අතරින් ඝාතකයා කවුරු වෙන්න පුළුවන්ද? අන්නේ ප්‍රශ්නයම තමයි එස්.අයි නේහාට එන්නේ. කොහොන අතට පස්සේ එස්.අයි නේහා තමන්ගේ ටීම් එකට කියනවා අරුන්ගේ අක්කා කියපු විදියට අරුන්ගේ ගෙදර සේප්පේ සල්ලි ගොඩක් තිබිලා තියෙනවා. ඒත් ඒ සල්ලි අතුරුදහන් වෙලා තිබුණානේ. අන්න ඒක නිසා අරුන්ගේ බෑන්ක් ඩීටේල්ස් ඔක්කොම ටික පරීක්ෂා කරලා බලන්න කියලා. ඔනිට පස්සේ අපිට පේනවා මේ දවසේ රෑ වෙන සිද්ධියක් පොලිසියෙන් බිල්ලුට කියලා තියෙන්නේ මේ ප්‍රදේශයෙන් එළියට යන්න එපා කියලා. නමුත් එහෙම කියලා තිබ්බත් බිල්ලු මේ ප්‍රදේශයෙන් හොරෙන්ම පැන ගන්නවා. බිල්ලු එහෙම දෙයක් කළේ ඇයි කියලා අපිට තවමත් හිතා ගන්න බැහැ. ඔනිට පස්සේ අපිට පේනවා පහුරිඳ වෙන සිද්ධිය. නවීන් සහ එලිල් අතරින් ඝාතකයා කවුද කියලා හරියටම හොයාගන්න පොලිසියට තියෙන්නේ තවත් එක දවසක් විතරයි. ඒත් පොලිසිය තවමත් ඉන්නේ ප්‍රශ්නය පටන් ගත්ත තැනමයි. ඒ විතරක් නෙවෙයි එස්.අයි නේහාගේ හිතේ මේ වෙදි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉන්ස්පෙක්ටර් දාස්ට එලිල් එක්ක තියෙන ඒ ප්‍රශ්නේ මොකක්ද? අන්න ඒක නිසා එස්.අයි නේහා ඒක ගැන දන්න පොලිස් නිලධාරියෙක්ගෙන් මේ ප්‍රශ්නය ගැන අහනවා. ඊට පස්සේ ඒ පොලිස් නිලධාරියා සම්පූර්ණ විස්තරේ එස්.අයි නේහාට කියනවා. ඉන්ස්පෙක්ටර් දාස්ට හිටපු එකම දුව කොලෙජ් කාලේදී එයාගේ කුලයට වඩා පහත් කුලයක තරුණ පිරිමි ළමයෙක් එක්ක යාළුවලා තියෙනවා. ඒ කොලෙජ් එකටම තමයි එලිල් ගිහින් තියෙන්නේ. එලිල්ම තමයි ඉන්ස්පෙක්ටර් දාස්ගේ දුවට සහ එයාගේ පෙම්වතාට පැනගන්න උදව් කරලා තියෙන්නේ. අන්න ඒ විදියට ඉන්ස්පෙක්ටර් දාස්ගේ දුව පැනලා ගියපු දවසේ ඉඳන් මේ වෙනකන් කිසිම විස්තරයක් දුව ගැන ඉන්ස්පෙක්ටර් දාස්ට හොයාගන්න ලැබිලා නැහැ. අන්නේ සිද්ධිය නිසාම තමයි එදා ඉඳන්ම ඉන්ස්පෙක්ටර් දාස්ගේ හිතේ එලිල් ගැන ලොකු තරහක් තියෙන්නේ. අන්න ඒක නිසාම තමයි ඉන්ස්පෙක්ටර් දාස් මේ ප්‍රශ්නයට එලිල්ව කොහොම හරි කොටු කරන්න උත්සාහ කරන්නේ කියලා මේ වෙලාවේදී එස්.අයි නේහාට තේරෙනවා. ඉතින් මේ අතරතුරේදී ෆොරෙන්සික් එකෙන් කෝල් එකක් එනවා එස්.අයි නේහාට. ෆොරෙන්සික් එකෙන් එස්.අයි නේහාට කියනවා ඝාතනයට ලක්ුණ අරුන්ගේ ගෙදර තිබිලා හිසකෙස් වගේක් අපිට දීලා තියෙනවා. ඒත් ඒ හිසකෙස් අරුන්ගේ DNA වලට ගැලපෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඒ DNA අනිවාර්යෙන් ඝාතකයාගේ වෙන්න ඕනි කියලා මේක ඇහුවට පස්සේ එස්.අයි නේහාට සෑහෙන සතුටුයි. මොකද මේ අය දවස් ගාණක් තිස්සේ උත්සාහ කරා නවීන් සහ එලිල්
තරින් බොරු කියන්නේ කවුද කියලා හරියටම හොයාගෙන ඝාතකයා වඳුන ගන්න. ඒත් කොච්චර උත්සාහ කළත් වැඩක් උනේ නැහැනේ. නමුත් ඔන්න ෆොරෙන්සික් එකේ මේ වෙලාවදී කියනවා ඝාතකයාගේ DNA මේ වෙද්දී ෆොරෙන්සික් එකේ තියෙනවා කියලා. අන්න ඒක නිසා SI නේහ අත්අඩංගුවේ ඉන්න නවීන්ගේ වගේම එලිල්ගේ DNA samples දෙකක් යවනවා ෆොරෙන්සික් එකට. ඔන්නිට පස්සවට පෙන්නනවා පහුවෙනිදා උදේ වෙන සීද්ධිය එලිල්ට වොෂ්රූම් යන්න ඕනේ කියලා පොලිස් නිලධාරින්ට කිව්වට පස්සේ පොලිස් නිලධාරින් ගෙනල්ලා දෙනවා බාල්දියක් මෙන්න මේකට කැමති දෙයක් කරගන්නවා කියලා. මෙන්න මේ සීද්ධිය නිසා එලිල්ට තරහ යනවා. එලිල්ට පස්සේ මේ කෙනාට පහර දීලා ඒ කෙනාව හිර කරලා මෙතනින් පැන ගන්න උත්සාහ කරනවා. ඒත් එක්කම ඔන්න අත්අඩංගුවේ ඉන්න නවීන් දකින්නවා තමගේ අයියත් මේ විදිහ අත්අඩංගුවේ ඉන්නවා කියලා. ඒ කියන්නේ එලිල්ව දකින්නවා. පොලිසිය සෑහෙන උත්සාහයක් ගත්තා මේ දෙන්නව වෙන්වෙන් කරලා ප්‍රශ්න කරලා කොහොම හරි ඝාතකයව අල්ල ගන්න මේ දෙන්නව වෙන් කරන්නේ. නමුත් ඔන්න මේ වෙලාවදී මේ දෙන්නට දෙන්න දකින්නවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ කවුරුත් නොහිතපු දෙයක්. ඒක තමයි නවීන් සහ එලිල් හොඳනම ගහ ගන්න පටන් ගන්නවා. නවීන් සහ එලිල් කියන්නේ සර්වසම නියුන් උනාට මේ දෙන්න අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති. කොහොම නමුත් ඔන්න පොලිසිය මෙතනට මැදිහත් වෙලා බොහොම අමාරුවෙන් තමයි මේ දෙන්නව වෙන් කරන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පේනනවා SI නේහට ආපහු ෆොරෙන්සික් එකෙන් කෝල් එකක් එනවා. ෆොරෙන්සික් එකෙන් කියනවා අපි හරියටම ඝාතකයව හොයාගත්තා කියලා. ඒක ඇහුවට පස්සේ SI නේහට සතුටුයි. SI නේහයි ඊට පස්සේ ඉක්මනින්ම ෆොරෙන්සික් එකෙන් අහනවා කවුද ඝාතකයා කියලා. ඊට පස්සේ ෆොරෙන්සික් එකෙන් SI නේහට කියනවා ඔයා ආයපු සෑම්පල්ස් දෙකම එක්ක ඝාතකයාගේ DNA සමාන වුණා කියලා. ඒත් නේහා ෆොරෙන්සික් එකට යව්වේ එකම කෙනෙක්ගේ DNA නෙවෙයි. නවීන්ගේ සහ එලිල්ගේ වෙන වෙනම DNA අරගෙන ඒ සෑම්පල් දෙක තමයි ෆොරෙන්සික් එකට යව්වේ. නමුත් ඔන්න ෆොරෙන්සික් එකෙන් කියනවා ඝාතකයාගේ DNA එක්ක ඒ සෑම්පල්ස් දෙකම ගැලපෙනවා කියලා. ඇත්තට මෙහෙම වෙන්නේ කොහොමද? කොහොම නමුත් ඔන්න ඔය සිද්ධිය නිසා ආපහු පොලිසිය මේ ප්‍රශ්නේ මුලට මෙනවා. SI නේහාගේ හිතේ ලොකු සැකයක් තියෙනවා. අන්න ඒක නිසා SI නේහා ෆොරෙන්සික් එකෙන් අහනවා ඇත්තටම ඒ වගේ දෙයක් සිද්ධ වුණේ කොහොමද? මම එව්වේ එක්කෙනෙක්ගේ DNA නෙවෙයි දෙන්නෙක්ගේ DNA සෑම්පල්ස් දෙකක් කියලා. ඊට පස්සේ ෆොරෙන්සික් එකෙන් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා නේහාට පැහැදිලි කරනවා. සාමාන්‍ය නියුන්නුන්ගේ DNA සමාන වෙන්නේ නැහැ. ඒත් identical twins ලාගේ, ඒ කියන්නේ සර්වසම නියුන්නුන්ගේ DNA සමාන වෙනවා. ඒකට හේතුව සරලව පැහැදිලි කරනවා නම් ඩිම්බයක් සංසේචනය වුණාම යුක්තාණුවක් හැදෙනවානේ. නමුත් ඒ යුක්තාණුව හටගත්තට පස්සේ ඒක දෙකට බෙදිලා වෙන්වෙන් වශයෙන් ගිහින් ගර්භාෂයේ තැන්පත් වෙලා කලඩ දෙකක් ඇතිවීමෙන් තමයි සර්වසම නියුන්නු බිහි වෙන්නේ. අන්න ඒ විදිහට එකම යුක්තාණුව දෙකට බෙදිලා සර්වසම නියුන්නු බිහි වෙන නිසා තමයි සර්වසම නියුන්නුන්ගේ DNA පවා සමාන වෙන්නේ. අපි මෙච්චර කාලයක් දැනගෙන හිටියේ එක එක පුද්ගලයාට වෙන්වෙන් වශයෙන් DNA තියෙනවා කියලානේ. නමුත් මේ අහඹ විශේෂ සිද්ධිය, ඒ කියන්නේ සර්වසම නියුන්නුන්ගේ DNA සමාන වෙනවා, අන්න ඒ සිද්ධිය තමයි මෙතන වෙලා තියෙන්නේ කියලා දැන් SI නේහාට තේරෙනවා. ඊට පස්සේ SI නේහා ෆොරෙන්සික් එකෙන් අහනවා මේ සර්වසම නියුන්නු දෙන්න අතරින් ඇත්තම ඝාතකයා හොයාගන්න වෙනත් විද්‍යාත්මක ක්‍රමයක් නැද්ද කියලා. ඊට පස්සේ ෆොරෙන්සික් එකෙන් SI නේහාට කියනවා සර්වසම නියුන්නුන්ගේ DNA සමාන වුණාට අනිත් අයගේ වගේම ඒ දෙන්නගේ ඇඟිලි සලකුණු වෙනස්. ඒක නිසා ආපහු අපරාධ ස්ථානයේ පරීක්ෂා කරලා බලන්න. ඝාතකයාගේ ඇඟිලි සලකුණක් හම්බ වුණොත් එහෙම සර්වසම නියුන්නු දෙන්නෙක් වුණත් ඒ දෙන්න අතරින් ඝාතකයා කවුද කියලා හරියටම හොයාගන්න පුළුවන් කියලා. ඔන්න ඒත් එක්කම අපිට පේනවා අරුන්ගේ ඝාතනයේ සිද්ධ වුණ දවසේ රෑ උණ එක දෙයක්. ඝාතකයා නවීන් සහ එලිල් අතරින් අනිවාර්යෙන් එක කෙනෙක් වෙන්න ඕනේනේ. කොහොම නමුත් ඒ ඝාතකයාගේ අතින් නොදැනුවත්වම ඇඟිලි සලකුණක් එතන වැදිලා තියෙනවා. ඒ කියන්නේ දැන් වලට තේරෙනවා ඇති මෙන්න මේ ඇඟිලි සලකුණු පොලිසිය හොයාගත්තොත් එහෙම අනිවාර්යෙන් ඝාතකයා නවීන්ද එලිල්ද කියලා හරියටම හොයාගන්න හැකියාව පොලිසියට තියෙනවා. ඔනිට පස්ස අපිට ආපහු පෙන්නන්නේ SI නේහා. SI නේහාට දැන් හොඳින්ම තේරලා තියෙන්නේ ඝාතකයාගේ මුහුණ හොඳින්ම සටහන් වෙලා තියෙන ෆොටෝ එකනොත් අවසානයේදී වැඩක් උනේ නැහැ වගේම තමයි ඝාතනය සිද්ධ වුණ තැනින් හොයාගත්ත ඝාතකයාගේ DNA වලනොත් දැන් වැඩක් වෙන්නේ නැහැ. මොකද සර්වසම නියුන්නුන්ගේ DNA සමානයිනේ. ඒත් සර්වසම නියුන්නුන්ගේ ඇඟිලි සලකුණු වෙනස්නේ. අන්න එක ගැන ෆොරෙන්සික් එකෙන් SI නේහාට කියපු නිසා SI නේහාට පස්සේ ඝාතනය සිද්ධ වුණ අරුන්ගේ ගෙදරට වෙනම පොලිස් නිලධාරි කණ්ඩායමක් දානවා ඝාතකයාගේ ඇඟිලි සලකුණක් තියනවාද කියලා පරීක්ෂා කරලා බලන්න කියලා. ඒත් කරුමේ කියන්නේ මේ මෝඩ පොලිස් නිලධාරින් නිසා මේ ඇඟිලි සලකුණ ඔන්න ඔය විදිහට සම්පූර්ණයෙන් මැකිලා යනවා. අඩුම තරමේ මෙතන ඝාතකයාගේ ඇඟිලි සලකුණක් තිබ්බද නැද්ද කියලාවත් SI නේහාට දැනගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඔය විදිහට ඝාතකයා නවීන්ද එලිල්ද කියලා දැනගන්න තිබුණු අවසාන සාධකයක් සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඒත් එක්කම අපි ආපහු මේ ප්‍රශ්නේ මුලට මෙනවා. ඒත් පොලිසිය උත්සාහය අත්හරින්නේ නැහැ. අනිවාර්යෙන් ඝාතකයා නවීන් සහ එලිල් අතරින් කෙනෙක් වෙන්න ඕනේනේ. අන්න ඒක නිසා පොලිසිය වෙන වෙනම නවීන්ගෙන් සහ එලිල්ගෙන් ඒ අයගේ අතීතය ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ අය මුලින්ම ප්‍රශ්න කරන්නේ එලිල්ගෙන්. එලිල් ඊට පස්සේ තමන්ගේ ජීවිත කතාව කියන්න පටන් ගන්නවා. එලිල්ටයි නවීන්ටයි අවුරුදු 6දී තමයි එලිල්ගේ අම්මයි තාත්තයි ඩිවෝස් වෙලා තියෙන්නේ. එලිල්ගේ තාත්තා ලෝයර් කෙනෙක්. අම්මයි තාත්තයි ඒ විදියට ඩිවෝස් වුණාට පස්සේ එලිල් ඉඳලා තියෙන්නේ තාත්තත් එක්ක, නවීන් ගිහින් තියෙනවා අම්මත් එක්ක. කොහොම නමුත් ඊට පස්සේ පොලිසිය නවීන් ගැනත් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා එයාගේ අතීතය ගැන. ඊට පස්සේ නවීන් එයාගේ අතීතය ගැන පොලිසියට කියනවා. අම්මයි තාත්තයි ඩිවෝස් වුණාට පස්සේ නවීන්ගේ අම්මත් එක්ක. ඉතින් ඇත්තටම එලිල්ගේ සහ නවීන්ගේ අම්මා ගොඩක් දක්ෂ කෙනෙක්, ඒ වගේම උපාධි ධාරිණියක්. ඒත් ඒ අම්මට මානසික රෝගයක් තිබිලා තියෙනවා. ඒ මානසික රෝගය හඳුන්වන්නේ ලූඩෝමේනියා විදියට. ලූඩෝමේනියා කියන්නේ සල්ලි හම්බ කරන්න මොනතරම් අවස්ථාවක් හැකියාවක් තිබුණත් ඒ කෙනා සූදුවෙන්ම තමයි සල්ලි හම්බ කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ සූදුවට ඒ කෙනා ඇබ්බැහි වෙනවා. අන්න ඒ මානසික රෝගය තමගේ අම්මට තිබුණා කියලා තමයි මේ වෙලාවේදී නවීන් පොලිසියට කියන්නේ. ඒත් නවීන්ට තරහ යනවා. නවීන් ඊට පස්සේ පොලිසියට බනින්න පටන් ගන්නවා. අරුන්ගේ ඝාතනය ගැන විස්තර හොයන්නේ නැතිව මගේ අතීතය ගැන හොයන්නේ ඇයි? ඇත්තටම ඝාතකයා මම නෙවෙයි, එලිල් තමයි ওই ඝාතනය කරලා
පුංචි කාලෙදිම පවා එලිල්ට මානසික අවුලක් තිබුණා එලිල් සම්පූර්ණ අවුරුද්දක කාලයක් මෙන්ටල් හොස්පිටල් එකක නැවතිලා ප්‍රතිකාරත් ගත්තා කියලා අන්න ඒ විස්තරය ගැන දැනගත්තට පස්සේ පොලිසිය එලිල් ගිනුත් ප්‍රශ්න කරනවා නමුත් එලිල් මේ වෙලාවදී කියන්නේ නවින් කියපු කතාවට සම්පූර්ණ විරුද්ධ කතාවක් එලිල් පොලිසියට කියනවා 2006 ඉඳන් 2007 වෙනකම් මානසික රෝගයක් නිසා මෙන්ටල් හොස්පිටල් එකක ප්‍රතිකාර ගත්තේ මම නෙවෙයි නවින් කියලා ඉතින් වලට තේරෙන විදිහ මේ අයයි මල්ලි සම්පූර්ණ පරස්පර විරෝධී අදහස් තමයි දක්වන්නේ අයියා කියනවා මල්ලි තමයි ඝාතකයා කියලා මල්ලි කියනවා අයියා තමයි ඝාතකයා එයාට තමයි මානසික රෝගයක් තිබුණේ කියලා කොහොම නැතිට පස්සේ පොලිසිය ආපහු නවින්ගෙන් ප්‍රශ්න කරනවා නවින් ඊට පස්සේ පොලිසියට කියනවා මේ මෙන්ටල් හොස්පිටල් එකේ ඉද්දි එලිල් ගෑරප්පුවකින් ඩොක්ටර්ට ඇන්ලා ඩොක්ටර්ව මරන්න පවා උත්සාහ කළා ඒ දවස්වල ඉඳන්ම එලිල් කියන්නේ ඒ වගේ කෙනෙක් ඒක නිසා ඝාතකයා අනිවාර්යෙන් එලිල්ම තමයි කියලා ඉතින් මේ නවින් කතා කරන විදියට ඒ හැම දෙයක්ම ඇත්ත කියලා පොලිසියට තේරෙනවා අන්න ඒක නිසා නේහා මේ මෙන්ටල් හොස්පිටල් එකට කතා කරලා මේ සිද්ධිය ගැන විස්තර අහනවා ඉතින් ඇත්තටම ඒක කාලයකට කලින් වුණ සිද්ධියක් ඒත් ඒ සිද්ධිය ගැන දැනටත් වැඩ කරන අය විස්තර දන්නා අන්න ඒක නිසා නේහා විස්තර ඇහුවට පස්සේ මේ මෙන්ටල් හොස්පිටල් එකේ ඉන්න කෙනා එස්.අයි නේහාට කියනවා ඒ සිද්ධිය වෙන කාලෙදි නම් මං සේවයේ හිටියේ නැහැ ඒත් ඔය නිවුණු දෙන්නම මෙන්ටල් හොස්පිටල් එකේ ප්‍රතිකාර ලැබුවා ඒ කාලෙදී ඔය නිවුණු දෙන්නගෙන් එක්කෙනෙක් ඩොක්ටර්ගේ බෙල්ලට ඇන්නා ඒක නිසා ඩොක්ටර් සෑහෙන දුක් විඳා නමුත් ගිය අවුරුද්දේ ඒ ඩොක්ටර් මිය ගියා කියලා ඉතින් මේ වෙලාවේ තමයි එස්.අයි නේහාට තේරෙන්නේ එලිල් සහ නවින් මේ දෙන්නම මේ මෙන්ටල් හොස්පිටල් එකේ ඉඳලා තියෙනවා කියලා ඊට පස්සේ එස්.අයි නේහා මෙන්ටල් හොස්පිටල් එකෙන් අහනවා ඩොක්ටර් ඒ විදිහට ඇන්නේ එලිල්ද නවින්ද හරියටම කියන්න පුළුවන්ද කියලා නමුත් මේ සේවකයා ඒ දවස්වල සේවය ඉඳලා නැහැනේ අන්න ඒක නිසා ඩොක්ටර්ට හරියටම ඇන්නේ එලිල්ද නවින්ද කියලා මේක නා දන්නේ නැහැ අන්න ඒක ගැන එස්.අයි නේහාට කිව්වට පස්සේ එස්.අයි නේහා මෙන්ටල් හොස්පිටල් එකේ මේ සේවකයාට කියනවා ඒ දේවල් හරියටම සටහන් වෙලා තියෙන රෙකෝඩ්ස් තියනවා වෙන්න ඕනේ නේද ඒ රෙකෝඩ්ස් ටික අපිට බලන්න පුළුවන්ද කියලා ඊට පස්සේ මේ සේවකයා එස්.අයි නේහාට කියනවා ඔය සිද්ධිය සෑහෙන පරණයි ඒක නිසා රෙකෝඩ්ස් තියනවද නැද්ද කියලා මම පරීක්ෂා කරලා බලලා ආපහු පොලිසියට විස්තරයක් කියන්නම් කියලා කොහොමනත් ඊට පස්සේ පොලිසිය ආපහු එලිල්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා එලිල් මේ වෙලාවේදී පොලිසියට කියනවා අම්මගේ මරණයෙන් පස්සේ නවින් ආපහු මමයි තාත්තයි ඉන්න ඒ ගෙදරට ආවා කියලා ඊට පස්සේ පොලිසිය එලිල්ගෙන් අහනවා අම්මගේ මරණය සිද්ධ වුණේ කොහොමද කියලා ඊට පස්සේ එලිල් පොලිසියට කියනවා සෙංගමාලේ නිසා තමයි අම්මා මිය ගියේ කියලා ඊට පස්සේ නේහා ඇතුළු පොලිස් නදාරි කණ්ඩායම ආපහු නවින්ගෙන් ප්‍රශ්න කරනවා අම්මා මිය ගියේ කොහොමද කියලා ඉතින් මේ වෙලාවේදී නවින් පොලිසියට කියනවා අම්මා මිය ගියේ සෙංගමාලේ නිසා කියලා මෙච්චර වෙලාවක් තිස්සේ පොලිසිය අහපු හැම ප්‍රශ්නයකටම මේ දෙන්න උත්තර දුන්නේ පරස්පරව ඒත් අම්මගේ මරණය ගැන විස්තර හොට පස්සේ මේ දෙන්නම කිව්වේ සෙංගමාලේ නිසා අම්මා මිය ගියා කියලා අන්න ඒක නිසා එස්.අයි නේහාට තේරෙනවා මෙච්චර වෙලාවක් තිස්සේ පරස්පර විරෝධී අදහස් දක්වපු මේ දෙන්න එකම කාරණයක් ගැන එකම දෙයක් කිව්වා ඒක නිසා නවින්ගේ සහ එලිල්ගේ අම්මගේ මරණයත් එක්ක හැංගුණ ලොකු අභිරහසක් තියනවා වෙන්නත් පුළුවන් කියලා ඔන්න ඒත් එක්කම අපිට පෙන්නනවා නවින්ගේ සහ එලිල්ගේ අම්මගේ මරණය ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා අම්මා සහ තාත්තා ඩිවෝස් වුණාට පස්සේ නවින් හිටියේ අම්මා ළඟනි ඒ වගේම ඔයාලට මතක ඇති නවින්ගේ සහ එලිල්ගේ අම්මට ලූඩෝමේනියා කියන මානසික රෝගය තිබුණා අන්න ඒක නිසා අම්මා සූදුවට බැහැ වෙලා තියෙනවා ඒත් ඒකෙන් සල්ලි හම්බ වෙලා නැහැ අන්න ඒක නිසා ඒ දුක දරා ගන්න බැරිව නවින්ගේ සහ එලිල්ගේ අම්මා සීද විහානි කරගෙන තියෙනවා ඔන්නෝම තමයි ඇත්තටම නවින්ගේ සහ එලිල්ගේ අම්මගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ ඒ තමන්ගේ අම්මගේ මරණය සීද විහානි කර ගැනීමක් කියලා පොලිසියට කියන්න අකමැති නිසා තමයි නවින් සහ එලිල් මේ දෙන්නම බොරු කියලා තියෙන්නේ කියලා මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති කොහොම නමුත් ඊට පස්සේ පොලිසිය ආපහු එලිල්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා අම්මගේ මරණයෙන් පස්සේ නවින් තමන් හිටපු ගෙදරට ආවා කියලා එලිල් කිව්වනේ එතනින් පස්සේ මොකක්ද උනේ කියලා පොලිසිය ප්‍රශ්න කරනවා ඊට පස්සේ එලිල් පොලිසියට කියනවා නවිනුත් අම්මා වගේමයි නිතරම වගේ සූදු කෙලින්නම තමයි උත්සාහ කළේ කියලා. ඉතින් ඇත්තටම ඒ වගේ වෙලාවල් වලදී නවින්ගේ සහ එලිල්ගේ තාත්තා නවින්ට පහර දීලා නවින්ව ගෙදර අරගෙන ඇවිල්ලා නවින්ට බැනලා තියෙනවා. උඹටත් තියෙන්නේ උඹේ අම්මගේ ගතියම තමයි කියලා අන්න එකට තරහ ගිහින් නවින් මේ වෙලාවේදී තාත්තට පහර දීලා තියෙනවා. ඒත් එලිල් එක ඉවසලා නැහැ. අන්න එතනින් පස්සේ එලිල් සහ නවින් අතර ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා දෙන්න රණ්ඩු වෙන්න පටන් අරගෙන තියෙනවා. අන්න ඒ විදියට පුංචි කාලේ ඇතුණු ප්‍රශ්නේ නිසා තමයි තවමත් එලිල් සහ නවින් තරහින් ඉන්නේ කියලා මම හිතන්නේ දැන් වලට තේරෙනවා ඇති. කොහොමනත් ඊට පස්සේ පොලිසිය තවදුරටත් එලිල්ගෙන් ප්‍රශ්න කරනවා නවින් එතනින් පස්සේ මොකක්ද කළේ කියලා. ඉතින් ඇත්තරම නවින් නිතරම උත්සාහ කරලා තියෙන්නේ එලිල්ට වඩා ඉහළ තැනකට යන්න. අන්න ඒක නිසා නවිනුත් ඉගෙන ගන්න පටන් අරගෙන තියෙනවා. ඒත් නවින් එලිල් වගේ කොලෙජ් එකකට ගිහින් නැහැ. එයා තනියම තමයි හැම දෙයක්ම ඉගෙනගෙන තියෙන්නේ. නීතිය ගැන වගේම භාෂා කිහිපයක්ම නවින් ඉගෙනගෙන තියෙනවා. ඒ හැම දෙයක්ම එලිල් පොලිසියට කියනවා. කොහොම නමුත් එතනින් පස්සේ නවින් ගෙදරින් පැනලා ගිහින් තියෙනවා. එතනින් පස්සේ නවින් සහ එලිල් අතර කිසිම ආකාරයක සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා තමයි එලිල් මේ වෙලාවේදී පොලිසියට කියන්නේ. කොහොම නමුත් මේ අතරතුරේදී ඉන්ස්පෙක්ටර් දාස්ට කෝල් එකක් එනවා. ඉන්ස්පෙක්ටර් දාසිට පස්සේ එලියට ගිහින් කතා කරනවා. මෙන්න මේ වෙලාවේදී නේහා ඇවිල්ලා ආපහු එලිල්ගෙන් ප්‍රශ්න කරනවා. එලිල් ඊට පස්සේ කියනවා කාලයක් ගියාට පස්සේ අපේ තාත්තා නැති වුණා. නමුත් නවින් දිගටම මාත් එක්ක තරහින් හිටියේ. එයා මට කරදර කරන්න පවා උත්සාහ කළා කියලා. ඒ සිද්ධිය ගැන ඊට පස්සේ නේහා අහනවා. ඔන්න මෙතනින් පස්සේ අපිට ආපහු පෙන්වන්නේ අතීතයේ උන ඒ සිද්ධියක්. නවින්ට තියෙන එලිල්ගේ පෙනුමනේ අන්න ඒක නිසා එලිල් වැරද ගිහින් ඉන්න අතරතුරේදී දවසක් නවින් එලිල් විදියටම ඇවිල්ලා තියෙනවා එලිල්ගේ ගෙදරට. අන්න ඒක එලිල්ගේ අතරම අහු වෙලා තියෙනවා. ඊට පස්සේ එලිල් ගෙදර ඇතුළට ඇවිල්ලා පරීක්ෂා කරලා බලද්දී එලිල්ට තේරෙලා තියෙනවා එයාගේ තිබුණ මුද්දක් මේ විදි නැහැ කියලා. අනිවාර්යෙන් ඒක නවින් හොරකම් කරන්න ඇති කියලා හිතලා ඊට පස්සේ එලිල්
පොලිසිය පැමිණිල්ලක් දාලා තියෙනවා. පොලිසිය ඊට පස්සේ නවීන්ව අල්ලගෙන නවීන්ට හොඳටම පහර දීලා තියෙනවා. කොහොනත් එතනින් පස්සේ නවීන් කෝල් එකක් දාලා එලිල්ට බැනලා තියෙනවා. මං කිසිම දෙයක් හොරගම් කරන්න උඹේ ගෙදරට ආවේ නැහැ. බොය නැහැ කියන මුද්ද බලපන් ලාච්චුවේ අනිවාර්යෙන් ඇති. අම්මගේ ෆොටෝ එකක් උඹ ළඟ තිබුණා. ඒ ෆොටෝ එක අරගෙන යන්න තමයි මං ආවේ. උඹ මට මේ කරපු වැඩේට මං අනිවාර්යෙන් බෙන් පලිගන්නවා කියලා. ඔන්න ඔය වගේ සිද්ධියකුත් කලින් වෙලා තියෙනවා. අන්න ඒක නිසා එලිල් මේ වෙලාවේදී තමන්ගෙන් ප්‍රශ්න කරන එස්.අයි නේහට කියනවා නවීන් නිතරම මාත් එක්ක තරහින් ඉන්නේ අනිවාර්යෙන් මගෙන් පලිගන්න ඕන නිසා තමයි මාව අහුවෙන විදියට නවීන් මේ හැම දෙයක්ම කරලා ඇත්තේ කියලා. ඉතින් එලිල් මේ විදිහට කතා කළත් එස්.අයි නේහාගේ හිතේ ලොකු සැකයක් තියෙනවා. එස්.අයි නේහා ඊට පස්සේ එලිල්ගෙන් ප්‍රශ්න කරනවා අරුන්ගේ ඝාතනය සිද්ධ වුණ දවසේ රෑ ඔයා හිටියේ අර පාටි එකේනේ. ඔයා ඒ පාටි එකේ කලින් ගිහින් තියෙන්නේ පහුවෙනිදා ඉඩම් ලියාපදිංචිට යනවා කියලා. නමුත් අපි හොයලා බැලුවට පස්සේ ඔයා ඒ ඉඩම් ලියාපදිංචිට ගිහින් නැහැ කියලා හොයාගත්තා. අන්නේ ප්‍රශ්නෙට ඔයා මුලින්දම උත්තරයක් දුන්නේ නැහැ. කලින් දවසේ රෑ තිබුණ පාටි එකනොත් ටිකක් කලින් ඇවිල්ලා ඔයා එතනින් පස්සේ පහුවෙනිදා ඉඩම් ලියාපදිංචිට ගිහිනුත් නැහැ. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන එක ඔයා මගහැරියේ ඇයි? මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කියන්න. මම ඔයාට උදව් කරන්නම් කියලා. ඉතින් ඇත්තටම එලිල්ට ඒ ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්න ලොකු හේතුවක් තියෙනවා. නමුත් මේ වෙලාවේදී මෙතන ඉන්ස්පෙක්ටර් දාස් නැති නිසා නේහට ඒ හැම දෙයක්ම එලිල් කියනවා. එලිල් මේ වෙලාවේදී කියන්නේ ෆෝන් නම්බර් එකක්. ඔයාලට හිතාගන්න පුළුවන් ද ඒ ෆෝන් නම්බර් එක කාගේද කියලා? ඇත්තට මේ ෆෝන් නම්බර් එක ඉන්ස්පෙක්ටර් දාස්ගේ දුවගේ. ඒ අය මේ වෙද්දී පැනලා ගිහින් සතුරෙන් ජීවත් වෙනවානේ. ඉන්ස්පෙක්ටර් දාස් තවමත් දන්නේ නැහැ ඒ අය ඉන්නේ කොහෙද කියලා. ඉතින් ඇත්තටම අරුන්ගේ ඝාතනයට පස්සේ දවසේ ඉඩම් ලියාපදිංචිරත් යන්නේ නැතිව එලිල් ගිහින් තියෙන්නේ තමන්ගේ ඒ යාළුවන් දෙන්නව හම්බ වෙන්න. ඉන්ස්පෙක්ටර් දාස් ඉන්න තැන ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැහැනේ. අන්න ඒක නිසා තමයි ඒ වෙලාවේදී එලිල් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න මග හැරලා තියෙන්නේ. ඒත් මේ වෙද්දී නේහාගේ හිතේ තවමත් සැකයක් තියෙනවා එලිල් ගැන. අන්න ඒක නිසා නේහා තමගේ ටීම් එකත් එක්ක එලිල්ගේ ගෙදරට ඇවිල්ලා පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. නේහාගේ හිතේ සැකයක් ඇති වෙන්න හේතුව තමයි ඝාතනය සිද්ධ වුණ දවසේ රෑ 10 මාරට පාටිකෙන් එලිල් ආවට එලිල් ගෙදර ඇවිල්ලා තියෙන්නේ පහුවෙනිදා පාන්දර 3ට. ඒකට හේතුව හදි එලිල් කිව්වේ එදා එන ගමනින් අතරතුරේදී එයාගේ වාහනේ ටයර් එකේ පැච් එකක් ගියා කියලානේ. එතනින් පස්සේ එලිල් වාහනවලට අත දාලා උදව් ඉල්ල ගන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් අවසානයේදී පැය ගාණක් ගියාට පස්සේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් තමයි එලිල්ට උදව් කරලා තියෙන්නේ. අන්න ඒක ගැන නේහා හොයලා තියෙනවා. ඒත් එදා රෑ ඒ පාරෙන් ගියපු හැම කෙනෙක්ගෙම එලිල් ගැන අහලා තියෙනවා. ඒත් ඒ කිසිම කෙනෙක් එලිල්ව දැකලා නැහැ. ඒ වගේම එලිල්ට ටයර් එක මාරු කරගන්න උදව් කරපු ඒ ටැක්සි ඩ්‍රයිවර් ගැනත් කිසිම විස්තරයක් මේ වෙද්දී නේහාට දැනගන්න ලැබිලා නැහැ. අන්න ඒක නිසා තමයි නේහාගේ හිතේ එලිල් ගැන මේ විදි ලොකු සැකයක් ඇති වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේ අය මුලින්ම ගෙදර ඇතුලේ පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ එලිල්ගේ වාහනේ පරීක්ෂා කරලා බලනවා. නමුත් ඔන්න මේ වෙලාවේදී මේ අය දකිනවා එලිල්ගේ වාහනේ පිටිපස්සේ මාරු කරපු ටයර් එක තියෙනවා කියලා. එහෙනම් එලිල් සම්පූර්ණයෙන් ඇත්ත තමයි කියලා තියෙන්නේ කියලා මේ වෙලාවේදී නේහාට තේරෙනවා. ඊට පස්සෙ අපිට පෙන්වන්නේ නවීන්ගේ යාළුවා. ඒ කියන්නේ බිල්ලු. බිල්ලු මේ වෙද්දී මේ ප්‍රදේශයෙන් පැනලා යන ගමන්නේ ඉන්නේ. ඉතින් ඇත්තටම බිල්ලුට මේ විදියට පැනලා යන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ නවීන්ම තමයි. එදා අරුන්ගේ ඝාතනය සිද්ධ වුණ දවසේ රෑ නවීන් හිටියේ කොහෙද කියලා බිල්ලුගෙන් ප්‍රශ්න කළොත් එහෙම බිල්ලු පොලිසියට කියන්න ඕන හැම දෙයක්ම බිල්ලුට කියලා දීලා තියෙන්නේ නවීන්ම තමයි. බිල්ලුට උණ, බිල්ලුට බෙහෙත් වගේම කෑම නවීන් තමයි ගෙනලා දුන්නේ. එදා බිල්ලු ළඟින්ම නවීන් හිටියේ කියන ඒ හැම බොරුවක්ම පොලිසියට කියන්නේ කියලා බිල්ලුට කියලා තියෙන්නේ නවීන්ම තමයි. ඒකෙන් ඔන්න අපිට ආපහු නවීන් ගැන සැකයක් එනවා. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. කොහොම නමුත් ඔන්න මේ වෙද්දී නේහාට දැනගන්න ලැබෙනවා බිල්ලු මේ වෙද්දී පැනලා ගිහින් කියලා. අන්න ඒක නිසා නේහා තමගේ කණ්ඩායමට කියනවා ඉක්මනින්ම බිල්ලුව හොයාගන්න කියලා. ඒත් මේ වෙලාවේදී නේහාගේ යටතේ වැඩ කරන පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා බොහොම රහසිගත දෙයක් නේහාට කියනවා. ඔයාලට මතක ඇති අර වෙලාවේදී ඉන්ස්පෙක්ටර් දාස්ට කෝල් එකක් ආවා. ඒකට හේතුව තමයි ඉන්ස්පෙක්ටර් දාස් නවීන් ගැන වැදගත් තොරතුරක් හොයාගෙන තියෙනවා. අරුන්ගේ ඝාතනයට පස්සේ දවසේ නවීන් ලක්ෂ 9ක මුදලක් පොලි මුදලාලිට දීලා බිල්ලුව බේරගත්තානේ. අන්න ඒ හැම කාර්යයක්ම ඉන්ස්පෙක්ටර් දාස් දැනගෙන තියෙනවා. එක රැයකින් නවීන්ට ඒ වගේ මුදලක් හොයන්න බැහැනේ. නවීන් අනිවාර්යෙන් හොරකමක් කරන්න ඕනේ. ඒ වගේ මුදලක් හොයාගන්න නම් අන්න ඒක නිසා ඉන්ස්පෙක්ටර් දාස් අරුන්ගේ ඝාතනය සිද්ධ වුණ වෙලාවෙදිම වෙනත් ප්‍රදේශක හොරකමක් සිද්ධ වුණා. එතන නවීන් හිටියා කියලා ඔප්පු කරන්න තමයි උත්සාහ කරන්නේ. මොකද ඒකෙන් වක්‍රාකාරව ඔප්පු වෙනවා ඝාතකයා නවීන් නෙවෙයි කියලා. ඒ කියන්නේ එලිල් තමයි ඝාතකයා කියලා කෙලින්ම කියන්න පුළුවන්. එලිල් එක්ක තරහින් ඉන්න ඉන්ස්පෙක්ටර් දාස් එලිල්ව මරණ දඬුවමට තල්ලු කරන්න ඕන නිසා තමයි ඉන්ස්පෙක්ටර් දාස් ඒ හැම දෙයක්ම කරන්නේ. ඉන්ස්පෙක්ටර් දාස් ඒක ගැන කාටවත් නොකිය හොරෙන් කළාට ඒ හැම දෙයක් ගැනම මේ පොලිස් නිලධාරියා දැනගෙන තියෙනවා. ඉන්ස්පෙක්ටර් දාස් කාටවත් හොරෙන් කරන්න යන මේ වැඩේ ගැන විස්තර ටික තමයි මේ පොලිස් නිලධාරියා මේ වෙලාවේදී නේහට කියන්නේ. ඔනිට පස්සෙ අපිට පෙන්වන්නේ ඉන්ස්පෙක්ටර් දාස් මෙතන හොරකමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මෙතන නවීන්ගේ ඇඟිලි සලකුණක් තියන්න තමයි ඉන්ස්පෙක්ටර් දාස් උත්සාහ කරන්නේ. ඒත් නවීන් මේ වැඩේ කරන්නේ නැහැ. ඉන්ස්පෙක්ටර් දාස් නවීන්ට බනිනවා. උඹට එක රැයකින් ලක්ෂ 9ක් හොයන්න බැහැ කියලා මම දන්නවා. අනිවාර්යෙන් උඹ හොරකමක් කරලා තියෙනවා. මේ විදිහට මෙතන ඇඟිලි සලකුණක් තිබ්බොත් එහෙම උඹට කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන්න මං හැම දෙයක්ම බලාගන්නම් කියලා. ඒත් නවීන් ඉන්ස්පෙක්ටර් දාස්ට කියනවා මම කිසිම තැනකින් සල්ලි හොරකම් කළේ නැහැ. ලක්ෂයක මුදලක් අරගෙන ගිහින් මම සූදු ගැහුවා. එතනින් තමයි මම ලක්ෂ 10ක මුදලක් හොයාගත්තේ කියලා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් දාස් නවීන් මේ විදියට සුදු ගහන්න ගියා කියන තැනටත් ගිහින් ප්‍රශ්න කරලා බලනවා. එතනින් ඊට පස්සේ හරියටම තහවුරු කරලා කියනවා ඔව් එදා රෑ නවීන් එළි වෙනකම් මෙතන සූදු ගැහුවා කියලා. ඉතින් ඔන්න ඔය සාක්ෂිය නිසා ඝාතකයා නවීන් වෙන විදියක් නැහැ කියලා පොලිසියට තේරෙනවා. ඒත් එක්කම පොලිස ආපහු මේ ප්‍රශ්නේ මුලට මෙනවා. නවීන් සහ එලිල් අතරින් ඇත්තම ගා
घातक कौद कुहमन मे अतर तुरे मोट पे एलिट यदा उदर टैक्सी ड्राइव मे वेदी पोलिस अविल्लाधन दवस पास मे टैक्सी ड्राइवर ट्रिपे अग्हिंतन अद तम अविल्लतीदा एलिट उदर टैक्सी ड्राइवर होयला मे टैक्सी ड्राइवर दनगन तेन अन्न के निशा कट उत्तर दिन तम मे टैक्सी ड्राइवर पोलिस अविल्लतीके पोलिस तेरना एलिल संपूर्ण अतम केलाम घातक कौद विना किसीम विधिय कि विधिय कूतने अन्न एक निशा मे दिन्नम मेके सकन කියලා එලිල් සහ නවීන් මේ දෙන්නම දාන උසාවියට ඊට පස්සේ විනිසුරුතුමා මේ හැම දෙයක්ගෙනම කියවලා බලලා එලිල්ටයි නවීන්ටයි ළඟට එන්න කියනවා එලිල් සහ නවීන් කියන්නේ සර්වසම්ම නියුණු මේ දෙන්නගේ DNA පවා සමානයි ඒ විතරක් නෙවෙයි බැලූ බැල්මට මේ දෙන්නගේ රූපයත් එක හා සමානයි කියලා විනිසුරුතුමාටත් තේරෙනවා ඒ දණ්ඩ නීති සංග්‍රහයේ වැදගත් නීතියක් තියෙනවා ඒක තමයි වැරදිකාරයන් 100ක් නිදහස් වෙලා ගියත් කමක් නැහැ එක නිවැරදිකාරයෙක්ට නිරපරාදී කිසිසේත්ම දඬුවම් දෙන්න විදියක් නැහැ කියලා නවීන් සහ එලිල් අතරින් අනිවාර්යෙන් එක කෙනෙක් තමයි අරුණව ඝාතනය කරලා තියෙන්නේ කියලා මේ වේදිත් විනිසුරුතුමා उत्तर දීපිකාම තමයි කොහොම නමුත් උන්න වක්‍රාකාරව හරි අරුන් සහ එලිල් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා නේහට තේරෙනවා. ඒත් ඇත්තටම අරුන්ට සිද්ධුනේ මොකක්ද? ඔන්න මෙතනින් පස්සේ අපිට ඇත්තම සිද්ධිය පෙන්නනවා. ඔන්න අපිට ආපහු පෙන්නන්නේ මාස කිහිපයකට කලින් උන සිද්ධියක්. ඔයාලට මතක ඇති දීපිකා යාළුවන් එක්ක ට්‍රිප් එකක් යන පිටත් වුණා. නමුත් ඒ ට්‍රිප් එකෙන් පස්සේ දීපිකා ආපහු ඇවිල්ලා නැහැ. දීපිකා අතුරුදහන් වෙලා තියෙනවා. අන්න ඒක නිසා එලිල් දීපිකා ගැන හොයලා තියෙනවා. ඒ හා සම්බන්ධයෙන් දීපිකාගේ යාළුවෙක් ගිනුත් ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී දීපිකාගේ යාළුවා එලිල්ට කියලා තියෙනවා. අපි ප්ලෑන් කරගෙන හිටපු විදිර දීපිකා අපිත් එක්ක යන්න ආවේ නැහැ ඒත් අතර මගදී දීපිකා අරුන් කියන තරුණ පිරිමි ළමයාත් එක්ක බැහැලා එතන යන්න ගියා කියලා දැක්කා කියලා ඒත් දීපිකා කීරවත් Tamanට වංචාවක් කරන්නේ නැති බව එලිල් හොඳින්ම දැනගෙන ඉඳලා තියෙනවා අන්න ඒක නිසා එලිල්ට ඒ සිද්ධිය ගැන ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා ඊට පස්සේ එලිල් ඒ විදියට දීපිකාව එක් කරගෙන ගියපු අරුන් ගැන එතනින් පස්සේ මොකක්ද උනේ කියලා විස්තර හොයලා බලලා තියෙනවා ඉතින් ඇත්තටම එතනින් පස්සේ මොකක්ද උනේ කියලා එලිල් හරියටම හොයාගෙන තියෙනවා අරුන් කොලෙජ් යන කාලයේදී අවුරුදු ගාණක් දීපිකාව පිටිපස්සෙන් ගිහින් තියෙනවා ඒත් දීපිකා අරුන්ව ප්‍රතික්ෂේප කරලා අන්න ඒ හේතුව නිසා අරුන්ගේ හිතේ දීපිකා ගැන ලොකු තරහක් තිබිලා තියෙනවා. එතනින් කාලයකට පස්සේ අරුන් දැකලා තියෙනවා Taman ඒ විදිහට පස්සෙන් ගිහින් Taman ප්‍රතික්ෂේප කරපු දීපිකාට එලිල් එක සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක දැක්කට පස්සේ අරුන්ගේ හිතේ ලොකු තරහක් ඇති වෙලා තියෙනවා. අරුන් ඊට පස්සේ දීපිකා එක්ක යාළුවෙක් විදිහට කතා කරලා එයාගේ ඩ්‍රින්ක් එකකට නිදි බෙහෙත් වගේක් දාලා දීපිකාව අතරමඟදී ස්ටේෂන් එකෙන් බස්සගෙන එයාව අරගෙන ගිහින් දවස් ගාණක් තිස්සේ දීපිකාව රේප් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අරුන් අවසානයේදී දීපිකාව මරලා දාලා සල්ලි දීලා දීපිකාව අතුරුදහන් වුණා කියලා සම්පූර්ණයෙන්ම කේසක වහලා දාලා තියෙනවා. දීපිකාගේ අතුරුදහන් වීමට අනිවාර්යෙන් අරුන් කොහෙන් හරි සම්බන්ධය කියලා සැකයක් ආවට පස්සේ එලිල් ගිහින් අරුන්ට පහර දීලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී අරුන්නේ හැම දෙයක්ම එලිල්ට කියලා තියෙනවා. වේදනාවෙන් හිටපු දීපිකා කොයි වෙලාවක හරි එලිල් ඇවිල්ලා එයාව බේරගනී කියලා ලොකු විශ්වාසකින් ඉඳලා තියෙනවා. නමුත් අවසානයේදී අරුන් දීපිකාව මරලා එයාගේ මලසිරුරත් හංගලා දාලා තියෙනවා. කොහොම නමුත් මේ හැම දෙයක්ම දැනගත්තට පස්සේ එලිල්ගේ හිතේ ලොකු තරහක් ඇති වෙලා තියෙනවා අරුන් ගැන. ඊට පස්සේ එලිල්ම තමයි අරුන්ට අර විදිහට පහර දීලා එයාව මරලා දාලා තියෙන්නේ. මම හිතන්නේ දැන් වලට विशेष ඒ දේ තමයි එලිල්
සුනිල් සහ නවීන් කියන නියුන් සහෝදරයන් දෙන්නා නිතරම තරහෙන් හිටියත් එක කෙනෙක්ට හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම එතනින් පස්සේ දෙන්නම එකතු වෙලා ඒ ප්‍රශ්නයට මුහුණ දෙනවා කියලා. ඔනිට පස්ස අපිට පෙන්නනවා මේ නඩුවෙන් නිදහස් වුණ එලිල්ව හම්බ වෙන නවීන් එනවා. ඉතින් ඇත්තටම නවීන් මේ හැම දෙයක්ම ප්ලෑන් කරලා තමයි කරලා තියෙන්නේ. නවීන් එලිල් එක තරහෙන් හිටියත් හැමදාම වගේ නවීන් බලාගෙන ඉඳලා තිනවා තමගේ අයියා. ඒ කියන්නේ එලිල් කරන්නේ මොනවද කියලා. එලිල්ට දීපිකා එක්ක සම්බන්ධයක් තියෙනවා. දීපිකා අර විදිහට ට්‍රිප් එකක් ගිහින් පස්සේ අතුරුදහන් වෙලා තිනවා. එතනින් පස්සේ එලිල් එක ගැන හොයන්න පටන් අරගෙන තිනවා. දීපිකාගේ අතුරුදහන් වීමට අරුන් ගැන සැකයක් ඇති වුණ නිසා මාසික කාලයක් තිස්සේ එලිල් අරුන් ගැන විස්තර හොයලා තිනවා. මෙන්න මේ හැම දෙයක්ම නවීන් දැනගෙන තිනවා. ඒ වගේම නවීන් දැකලා තිනවා එයාගේ අයියා ගිහින් අරුන්ව මරලා දාන ආකාරයත්. එතනදී තමයි එලිල්ට තුවාලයක් වෙලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම දැක්කට පස්සේ නවීනුත් කරලා තියෙන වැඩේ තමයි එයාගේ ඇඟෙත් ඒ ආකාරයම තුවාලයක් ඇති කරගෙන හිතලම අරක්කු ඇඟේ හලාගෙන බීපු කෙනෙක් විදියට පොලිස් වාහනයක ගිහින් හැප්පිලා ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන හිතලම තමයි පොලිසියට බාර වෙලා තියෙන්නේ. මොකද නවීන් හොඳින්ම දැනගෙන ඉඳලා තියෙනවා අනිවාර්යෙන් පොලිස එලිල්ව අල්ලගන්නවා කියලා. ඉතින් මේ වෙලාවේදී නවීන් එලිල්ට කියනවා මං මේ විදියට ඇවිල්ලා පොලිසියට බාරුණත් එතනින් ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. මොකද ඉන්ස්පෙක්ටර් දාස්ට ඔයා එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දැනගත්තා. අන්න ඒක නිසා මට පාවිච්චි කරන්න තුරුම්පක් ඕන වුණා කියලා. ඒ තුරුම්පුව වෙන කවුරුවත් නෙවෙයි නේහා. ඔයාලට මතක ඇති පොලිසියට ආවට පස්සේ නවීන් නිතරම කළේ නේහව අවසන විදිය වැඩ. මොකද එතකොට නේහාගේ හිතේ අදහසක් ඇති වෙනවා නවීන් කියන්නේ දාමරිකෙක් සමහර විට ඝාතකයා නවීන් වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම නේහාගේ හිතේ එලිල් ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඝාතකයා නවීන් නම් කිසිසේත්ම එලිල්ලත් ඒ වැරද්දක් තියෙන විදියක් නැහැනේ. නේහාගේ හිතේ එලිල් ගැන සැකයක් තිබුණා. නමුත් වාහනේ පරීක්ෂා කරලා බැලුවට පස්සේ එතන තිබුණනේ පැච් එකක් ගියපු ඒ ටයර් එක. අන්න ඒක දැක්කට පස්සේ නේහාගේ හිතේ ලොකු විශ්වාසයක් ඇති වුණා එලිල් ගැන. අනිවාර්යෙන් එලිල්ව මේ ප්‍රශ්නේ බේරගන්න ඕනේ කියලා නේහා ඊට පස්සේ කරලා තියෙන වැඩේ තමයි එදා අරුන්ගේ ඝාතනය සිද්ධ වුණ දවසේ රෑ එලිල්ට උදව් කරපු ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න බැරි වුණා. එතනින් පස්සේ නේහා ඒ වගේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් සාක්ෂියක් විතර හදලා පොලිසියේ කට උත්තරයක් දාලා තියෙනවා. දැන් වලට තේරුම දෙන්නේ ඝාතනයට ලක්ුණ අරුන් සහ එලිල් අතර සම්බන්ධයක් තියෙනවා. අනිවාර්යෙන් එලිල් තමයි ඝාතකයා කියලා දැනගත්තත් මෙතනින් එහාට නේහාට කරන්න කිසිම දෙයක් නැහැ. මොකද එලිල්ව බේරගන්න ඕන නිසා මේ වෙද්දිත් නේහා නීතියට පටහැනිව බොරු සාක්ෂියක් හදලා ඉවරයි. අන්න ඒක නිසා එලිල් ඝාතකයා බව දැන දැනත් මෙතනින් පස්සේ නේහාට කටවහගෙන ඉන්න සිද්ධ වෙනවා. ඔනිට පස්ස අපිට ආපහු පෙන්නන්නේ නවීන් සහ එලිල්. නවීන් මේ වෙලාවේදී තමගේ අයියාට කියනවා අම්මා මට වගේම තමයි ඔයාටත් ආදරය කළා. මට ෂර්ට් එකක් ගද්දි ඔයාටත් ෂර්ට් එකක් ගත්තා. ඒ වගේම හැමදාම රැට අම්මා ඔයාගේ නම කිය කිය ඇඬුවා. අම්මාද ජීවිතුන් අතර හිටියානම් කවදාවත් ඔයාට මේ වගේ ප්‍රශ්නයක් නිසා දුක් විඳින ඉඩ තියන්නේ නැහැ. ඇත්තටම මං ඔයාගෙන හිතලා නෙවෙයි අම්මාගෙන හිතලා තමයි මේ ප්‍රශ්නේ දිවට උදව් කළේ කියලා. එහෙම කිව්වට පස්සේ එලිල්ගේ හිතේ ලොකු දුකක් ඇති වෙනවා. එලිල් ඊට පස්සේ මල්ලිගෙන් අහනවා දැන් ඔයා මොකක්ද කරන්නේ කියලා. ඊට පස්සේ නවීන් අයියාට කියනවා කාව්‍ය කියලා ගොඩක් අහිංසක ගැහැණු ළමෙක් මට ආදරය කරනවා. මාත් එයාට ගොඩක් ආදරේ. ඒක නිසා මං එයාව කසාද බැඳලා මේ හැම දෙයක්ම නතර කරලා ගොඩක් හොඳින් ඉස්සරහට ජීවත් වෙන්න තමයි හැම දෙයක්ම සැලසුම් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවදී නවීනුත් අයියාගෙන් මෙතනින් පස්සේ මොකක්ද කරන්නේ කියලා අහන්න නමද කරන්නේ නැහැ. ඊට පස්සේ එලිල් මල්ලිට කියනවා මගේ හැම දෙයක්ම මම විකුණලා තියෙන්නේ. ඒක නිසා මං හිත හදාගන්න ඩුබයි වලට පිටත් වෙලා යනවා කියලා. කොහොම නමුත් ඊට පස්සේ එලිල් මෙතනින් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. නමුත් යන්න කලින් ලියුම් කවරයක් තියෙනවා නවීන්ගේ අතේ. ඇත්තට මේක ඇතුලේ තියෙන්නේ නවීන් සහ එලිල් අම්මත් එක්ක ගත්ත ෆොටෝ එකක්. අන්න ඒ ෆොටෝ එක හොයාගන්න තමයි නවීන් එදා එලිල්ගේ ගෙදරට ගිහින් තියෙන්නේ. ඒත් එදා ඒ ෆොටෝ එක හොයාගන්න බැරි වුණානේ. කොහොම නමුත් උන්න එලිල් මල්ලිට ඒ ෆොටෝ එක දීලා මෙන්න මේ විදිහට පිටත් වෙලා යන්න යනවා. උන්ිට පස්සෙ අපිට පෙන්නනවා නවීන් කාව්‍යව කසාද බඳිනවා. මේ දෙන්නා මෙතනින් එහාට ගොඩක් සතුටින් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ අතරතුරේදී උන්න අපිට ආපහු පෙන්නන්නේ එලිල්ව. එලිල්ගේ හිතේ නම් නවීන් තරම් ලොකු සතුටක් නැහැ. මොකද එලිල් පණ වගේ ආදරය කරපු දීපිකා මේ වෙද්දි ජීවතුන් අතර නැහැනේ. අන්න ඒ මතකයන් හිතේ තියාගෙන එලිල් තමගේ ජීවිතේ මෙතනින් එහාට ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඔන්න ඔහොම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව විවරුනේ. ඒත් ඔයාලට මතක ඇති මම පටන් ගද්දිම කිව්වා මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය සිදුවීම් ඔස්සේ. අන්න ඒ සත්‍ය සිදුවීම් කිහිපයකුත් මේ වෙලාවදී අපිට මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් තඩම් ෆිල්ම් එක කොහොමද තද නේද? සිනමැක්සස් ලතරත් ඉන්නවද සරසම කෙසේ වෙතත් නියුන්නු. ඉතින් නියුන්නු ඉන්නවනම් කාටවත් අහුවෙන්නේ නැති විදියට දීලා තියෙන ගේම් මොනවද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. නියුන්නු නොවන අයත් Tamanට නියුන් සහෝදරයෙක් හරි නියුන් සහෝදරියක් හරි හිටියානම් කරන හොර වැඩ මොනවද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. මොකද ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම අපි කියවන. ඉතින් අද ෆිල්ම් එක කොහොමද අනිවාර්යෙන් ඒක ගැනත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අමතක කරන්න එපා අපි ඉන්සයිඩ් සිනමැක්ස් ෆිල්ම් හෝල් එකේ ලයිෆ් ටයිම් ටිකට් එක තියෙනවා. ඔන්න පහලින් ගන්න. මතක ඇතිනේ ඒ වෙන මොකක්වත් නෙවෙයි subscribe button එක කැමතියි අපිව subscribe හැමදාමත් කියනවා සිනමැක්සස් කෝ සද්දර කියන්න අන්න හරි.